අතීතය වර්තමානය අනාගතය එකම කාලවකාශයක් නොනවතින ගමනක් නිදහස් 2018 සැප්තැම්බර් 14 සිකුරාදා තවත් අලුත් දවසක් මේ ගෙවෙන මොහොත වෙනකොට ලංකාවේ බොහෝ දෑ සිදුවීමින් තිබෙනවා අපි ඒව ගැන වරින් වර විවිධ මාන ඔස්සේ සාකච්ඡා කරමින් නිදහස් සංවාද වැඩබිම ඉදිරියට රැගෙන යනවා දේශපාලනය කියන්නේ අතීතේ වර්තමානයේ අනාගතේ යාකරන දැවැන්ත කාල රේඛාවක් ඒක තැනකින් පටන් අරගෙන තැනකට අවසාන කරන කාල රේඛාවක් නෙවෙයි කාල අවකාශයක් අපට බොහෝ දෑ කතා කරන්න තිබෙනවා අධ්‍යයනය කරන්න තිබෙනවා ගවේෂණය කරන්න තිබෙනවා ඒ සියල්ල මැද්දේ දේශපාලනය අපි ගොඩනගමින් ඉන්නවා මානව ශිෂ්ටාචාරයේ තවත් එක කොටසක් හැටියට මානව ශිෂ්ටාචාරය ගොඩනගෙන දැනුම මත දැනුම තවත් තැනකින් අධ්‍යාපනය කියලා අපිට අල්ලගන්නත් පුළුවන් අධ්‍යාපනය කියලා යම් මානව ශිෂ්ටාචාරයට අදාළ පදනමක් ගොඩනැගිලා තියෙනවා ඒ තමයි ලෝකයේ මෙතෙක් කල රැගෙන පදනම දැන් මේ වෙනකොට ලෝකේ පුරාම අධ්‍යාපනය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නය නැගෙමින් තිබෙනවා සියලු කලාපවල ලංකාවේ අපි අධ්‍යාපනයේ හුදු විකුණුම් භාණ්ඩයක් කියලා හිතාගෙන ඉන්නවා මේ වෙනකොට සියලු ආණ්ඩු ලංකාව වට කරගෙන ඉන්න ආර්ථික ඝාතකයන්ගේ උපදෙස් පතාගෙන ඒවා ලබාගෙන ඒවා අනුගමනය කරමින් සියලු නිදහස් අධ්‍යාපන අවස්ථා කප්පාදු කරමින් අධ්‍යාපනයේ හුදු වෙළඳ භාණ්ඩයක් බවට පත් කරමින් ඉන්නවා ඒ මොහොතේ තමයි ඔබ මේ විදිහට මුණ ගැහෙන්නේ අද නිදහස් සංවාද වැඩබිමට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු ලහිරු වීරසේකර ගොඩ වෙනවා අයිවන් අයිවන් දැන් මේ වෙනකොට ඔක්කොම හිතාගෙන ඉන්නේ විශ්වවිද්‍යාලවල ඉන්න කොල්ල කෙල්ලෝ කැට සල්ලි එකතු කරලා කසිප්පු ගහනවා ඊට පස්සේ නමක වදේ දෙනවා කොල්ලන්ට කෙල්ලන්ට වෙන වැඩක් නැහැ එකිනෙකා මරා ගන්නවා ගැටුම් ඒ මදිවට ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට විශ්වවිද්‍යාලවලට එන්න දෙන්නේ නැහැ ඌ කියනවා තනිකර අපායක් තමයි ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය උත්තරේ තමයි විශ්වවිද්‍යාල ටික විකුණලා දාලා පුද්ගලික විශ්වවිද්‍යාල හදන එක දැන් මේ අලුත්ම හැසිරීම නවක වදේ තමයි ආණ්ඩුව කතා කරන මාතෘකාව ජනාධිපතිවරයාත් නවක වදේ හොඳ නෑ ඒක ගැන කිසිම තර්කයක් නෑ නමුත් නවක වදේට මුවා වෙලා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දඩයම් කරන්න හදන උත්සාහයක් අපට පේනවා කොහොමද ඔබ කියවගන්නේ ඔව් එකක් තමයි දැන් අපි බලන්න ඕන කාරණේ තමයි දැන් එකපාරටම දැන් මේ ආණ්ඩුවපත් වෙලත් අවුරුදු 3ක් කාලයක් ගත වෙනවා එතකොටත් විශ්වවිද්‍යාල තිබුණා විශ්වවිද්‍යාලවල යම් යම් මේ අපිත් කතා කරන මේ පසුගාමීකම් සම්බන්ධ ප්‍රශ්නේ එතකොටත් තිබුණා ඊට පෙරත් තිබුණා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ ආරම්භයේට පෙරත් තිබුණා උසස් අධ්‍යාපන ආයතන තුල මෙවැනි යම් යම් සංස්කෘතික ලක්ෂණ තිබුණේ ඒවා පසුගාමීව තිබුණා ඒවා සමහර ඒවා හොඳ පැත්තට සංවර්ධනය වෙච්ච ඒවා තිබුණා සහ නරක දේවල් සමහර ශේෂ වෙච්ච කාරණා තිබුණා එතකොට දැන් එකපාරටම හදිසියේ නිකන් අපේ රටේ තියෙන එකම ප්‍රශ්නය දැන් අද අපි කතා කරන මොහොත වෙනකොටත් නැවත වතාවක් තෙල් මිල වැඩි වෙලා දවස් කීපයක් ගත වෙලා එතකොට ඒක පිළිබඳව කතා නොකරන ජනාධිපතිවරයා පවා නවකෝදේ සම්බන්ධයෙන් කතා කරනවා විශ්වවිද්‍යාල තිබුණු දහසකුත් ඒවා ප්‍රශ්න අරගෙන අපි පාරට බහිද්දී මේ ජනාධිපතිවරයාට හෝ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට හෝ කිසිදු සාකච්ඡාවක් දෙන්නවත් කිසිම වෙලාවක අවශ්‍යතාවයක් තිබුණ නැහැ එතකොට එහෙම තත්ත්වයක් ඇතුළේ අපි මේක කියවගන්නේ නිශ්චිතවම නවකෝදේ සම්බන්ධ ප්‍රශ්නයට අපි ප්‍රවේශ වෙන්නේ ඒක තුරන් කළ යුතුයි ඒක තුරන් කිරීමේ වගකීම නායකත්වයේ භූමිකාව ශිෂ්‍ය ව්‍යාපාරයේ සතුයි කියන තැන ඉඳලා සහ විශ්වවිද්‍යාල තුල සහෝදරත්වය සරණකාමීත්වය පහුගිය කාලයක් තිස්සේ සමාජයේ ජයග්‍රහණත් කර දීපු යම් ගුණාත්මක සංස්කෘතික ලක්ෂණ මේ සියල්ල ඉතිරිව පැවතිද්දී මේ තියෙන පසුගාමීකම් පරාජයටපත් කර යුතුයි කියන තැනින් අපි මේකට මැදිහත් වෙනවා නමුත් අපි හිතනවා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා හෝ මෙරට ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිවෙක් හෝ මේකට මැදිහත් වෙන්නේ කියන්නේ වෙනත් කිසිවෙක් කියන්නේ මේ පාලක පැලැන්තියේ ඉන්න කවුරු හරි මේකට මැදිහත් වෙන්නේ ඇත්තටම මේක නවත්තන උමනාව නෙවෙයි අද වෙද්දි සිද්ධ වෙලා තියෙන ඇත්තටම හැම දෙයකම කියන්නේ මෙරට ජනාධිපතිවරයා පවා තමන්ගේ ප්‍රධානම තමන්ගේ යන උත්සවවල ප්‍රධාන කතාව බවට පත් කරගෙන තියෙන නවකවාදී කියන එක අඩුමතරමේ උත්සවය මොකද්ද කියලා කියන්නේ නැතුව ඒක කියන්නේ නිකන් නෙවෙයි දැඩි දඬුවම් දෙනවා කියලා කියන්නේ පැහැදිලිවම පැහැදිලිවම ඒතකොට ඒකේ ඉලක්කය තමයි පහුගිය කාලේ අපි මෙරට ඇතුලේ වෙන ව්‍යාපාරයක් තිබුණ නැහැ ඇත්තටම ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල අභියෝග කරපුවා මේක බොහොම පැහැදිලිව කියන්න ඕනේ මොකද ලංකාවේ වැටුප් ප්‍රශ්න වලට අදාළව විශ්‍රාම වැටුප් කපපු එකට අදාළව වෘත්ති සමිති ව්‍යාපාරයට අකණ්ඩ අරගල ඇගෙන යන්න බැරි වුණා ගොවි ව්‍යාපාරයට ගොවිය සම්බන්ධ වෙච්ච අකණ්ඩ අරගල කරගන්න බැරි වුණා නමුත් ශිෂ්‍ය ව්‍යාපාරයේ බලවේග ඔක්කොම එකතු කරලා
යම් අරගලයක් සටනක් කරන නිසා ආණ්ඩුවට ඕන ඉදිරි ආර්ථික උපාය මාර්ග ක්‍රියාත්මක කරන්න ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කරන්න තල්ලු පොඩි කරලා දාන්න ඕන. ඒකට තියෙන හොඳම එකම සහ හොඳම අපි කියනවා මේ මේක නැති වුණොත් මේ විශ්වවිද්‍යාල ඇතුලේ විජයදාස රාජපක්ෂලාට විශ්වවිද්‍යාලට ඇඟිලි දික් කරන දෙයක් නැති වෙනවා. ඒක තමයි ප්‍රධාන හේතුව සහ ඔවුන්ට මේක නැති කරන්න ඕනෙත් නැහැ. ඉතිහාසෙත් මේක නැති කරන්න නැති කරනවා කියපු පාලක කාටවත් මේක නැති කරන්න ඕනුන්නේ නැහැ. අන්තිමට එයාලම හදපු සිස්සංගම් තමයි මේ ප්‍රචණ්ඩත්ව විශ්වවිද්‍යාල ඇතුලේ අරන් ගිය නිසා මේක එකක් මේක තුරන් කළ යුතුයි අපිත් එතන ඉන්නවා නැති කළ යුතුයි ඒකට විකල්ප සෙවිය යුතුයි නමුත් මේ ආණ්ඩුව වෙන ප්‍රවේශය කියන්නේ නිශ්චිතවම ශිෂ්‍ය ව්‍යාපාරේ මර්ධනය කරන්න පොදු වේ ගත්තට පස්සේ සමාජයටත් මේ ශිෂ්‍ය ව්‍යාපාරේ නායකත්ව භූමිකාව අර්බුදයට යවලා ඒකේ සමාජයේ යම් ප්‍රශ්න වලින් නායකත්වය ගන්න එක නතර කරලා ශිෂ්‍ය ව්‍යාපාරය කියන එක නැති කිරීමේ අරමුණ තමයි මේකේ ප්‍රධාන වශයෙන් ආණ්ඩුවට තියෙන අරමුණ ලහිරු තව කාරණයක් තියෙනවා මේ ජනමාධ්‍ය කවික්ස දේශපාලන ක්‍රියාකාරීකෙක් හැටියට එක තමම කියන්නේ පාර්ලිමේන්තුවේ ඉඳලා මේ ගමේ පුංචිම පුංචි පවුල දක්වාම ප්‍රචණ්ඩත්වය වැහි වැහලා ඒ කියන්නේ හැමතැනම තියෙන බලහත්කාරකම් රාජ්‍ය අර්ධ රාජ්‍ය පුද්ගලික හැමතැනම තියෙන හිංසනය එතකොට රටේ හැමතැනම හිංසනය කාලකන්නිකම අර තියෙන ජඩ ක්‍රියාකාරකම් සියල්ල එසේම තිබීදී විශ්වවිද්‍යාලවල බලාපොරොත්තු වෙන කවුරු හරි නිකන් වෙනම නිකන් කේතුමති රජදහනක් තියෙනවා කියලා ඒක මං හිතන්නේ පිස්සු කතාවක් ඒ කියන්නේ අම්මලා තාත්තලා මෙහෙම පිස්සු කෙලිනකොට විශ්වවිද්‍යාලවල මෙහෙම කොල්ල කෙල්ලෝ ඉන්නවා පුදුමයි මට තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ එහෙම තැනක අපි ඉන්නේ නවක වදී හොඳ නෑ ඒක කිස්සෙත් හොඳ නෑ මම ඒ ගැන ලියලා තියෙනවා මම විශ්වාස කරනවා අපි කවුරුවත් ලහිරුත් මම විශ්වාස කරනවා එහෙමයි කියලා විශ්වවිද්‍යාලවල කිසි කෙනෙකුට හිංසා කරන්න හොඳ නෑ හිංසා කරන්න කරන්න වෙන්නේ මර්ධනයට අපි උදව් කරන එක එහෙම වෙන්නේ දැන් ඊළඟ ප්‍රශ්නය ලහිරු දැන් අපි බැලුවොත් එහෙම ආණ්ඩුව දිගින් දිගටම දැන් සැහැණ කාලයක් තිස්සේ ශිෂ්‍යයන් අතහැරලා තියෙනවා ඒ කියන්නේ ඔවුන්ගේ වාසිය සඳහා ඔවුන්ගේ ආර්ථික ඝාතක උපක්‍රම ක්‍රියාත්මක කරන්න එක කරන්නේ සරල උදාහරණයක් දින කීපයකට පෙර හෝමගම බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ තරඟ විනිශ්චයකට මට යන්න අවස්ථාව ලැබුණා ඔවුන්ගේ කලා උළෙලක ඒක දෙවන්ත වැඩක් විශ්වවිද්‍යාලයේ ඉච්චර සෙනගත් නැහැ හැබැයි ඒක ජනමාධ්‍ය කාර්යයක් හිටියේ නැහැ අපේ සගියෝ තමයි කිසිම රාජ්‍ය ආයතනයක නායකයෙක් නියෝජිතෙක් හිටියේ නැහැ අධ්‍යාපන අමාත්‍යාංශයේ එහෙම නැත්නම් වෙන ආයතන කවුරුත් නැහැ විශ්වවිද්‍යාල ඇතුලේ හොඳ දේවල් බොහෝ කෙරෙද්දි ඒවා දැක්කේ නැහැ වගේ බීරෝ කණ්ණු වගේ ඉඳලා නවක වදේ ගැන විතරක් කතා කිරීම ප්‍රශ්නයක් තියෙනවා ඔබ කොහොමද කියවගන්නේ දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියත් එක්ක මේ ආණ්ඩුවේ දිගටම තියෙන වෛරක්කාරී ස්වභාවයක් තිබෙන ගැන කිසිම පිළිගැනීමක් විශ්වවිද්‍යාල තුල ශිෂ්‍ය ප්‍රජාව ගැන උන්ගේ නැහැ ඔව් ඒ කියන්නේ දැන් එකක් තමයි දැන් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ කලා උල්ල ගත්තත් ඒකේ බහුතරයක් ඉන්නේ ස්වාමින් වහන්සේලා නමුත් ඒ කලා උල්ල වෙන්න පුළුවන් ඊට පස්සේ අනිකුත් විශ්වවිද්‍යාල පද්ධතිය සාමාන්‍ය දෙයක් අපිත් එක්ක සම්බන්ධ නැති සමහර විශ්වවිද්‍යාල තියෙනවා මේ විශ්වවිද්‍යාල පවා යම් යම් මෙහෙම කලා සංස්කෘතික වැඩ විශේෂයෙන් දැන් සමාජ සුභ සාධන කටයුතු බොහෝමයක් සිද්ධ වෙනවා සාමාන්‍ය අවුරුද්දක් තුර ගත්තට පස්සේ ඒතකොට මේ සියල්ලම ගත්තට පස්සේ දැන් මේ මේ වගේ ක්‍රියාකාරකම් වැඩි වෙන තරමට තමයි ඇත්තටම දැන් මේ නවක වදේ වගේ එකටත් එක උත්තරයක් ඒක. මොකද මේ ශිෂ්‍ය අතර සම්බන්ධය හැදෙන, ගනුදෙනුව හැදෙන, සහෝදරත්වයේ හැදෙන, එකිනෙක අඳුනගන්න අවස්ථාව හම්බෙන, වෙනත් පාර්ශවයක ගැටෙන්න අවස්ථාව හම්බෙන දැන් කලා උල්ලක් වගේ එකක් ඇතුලේ මම හිතන්නේ චාප සහෝදරයා වුණත් බෞද්ධාපාලිකට යන්නේ කලා උල්ලේ. අනිවාර්යයෙන්. එතකොට එතන ගිහිල්ලා මේ පිටින් තියෙන අදහස ගැන එතන සාකච්ඡාවක් හැදෙනවා, යම් සංවාදයක් හැදෙනවා. ඒක ඇතුලේ දේවල් යම් දේවල් එතෙන්ට විශ්වවිද්‍යාලයට එකතු වෙනවා. දැන් විශ්වවිද්‍යාල කියන්නේ සමහරලාට එතනම ඉන්න අය විතරක් අධ්‍යයනය කර දේවල් නෙවෙයි පිටින් එන අයගේ යම් අධ්‍යයනය ඔක්කොම සාකච්ඡා කරන තැනක්නේ විශ්වවිද්‍යාල කියන්නේ සාමාන්‍ය ඉන්න ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය ඇත්තරම අපිටත් පිළිගන්න වෙනවා ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයක එහෙම වෙන්න තියෙන ප්‍රවණතාවය මොකක්ද දැන් කලා උල්ල කරන්න ස්වාමින් වහන්සේලා කැට යනවා දැන් සමහරු ඒක බොහොම විවේචනාත්මකව දකිනවා මේ හාමුදුරු ඇයි මේ කැටයක් කරගෙන සල්ලි එකතු කරන්න කියලා නමුත් විකල්පයක් නැහැ ලක්ෂ ගාණක් යන වැඩවලට දැන් මේ වගේ මේ ඒ කියන්නේ මෙතනින් එහාට කරන වැඩවලට දැන් තරඟ විනිශ්චය කරන තරඟ ලියුම් ලංකා පුරාතන ඉස්කෝලවල ලියුම් යවලා නිර්මාණ අරගෙන ඇවිල්ලා ඒ විනිශ්චය මණ්ඩල තෝරලා ඒවා කරලා ඒ සියල්ල අවසානයේ දක්වා එද්දී විශාල මුදලක් වෙනවා. දැන් මේ මුදල් හොයාගන්න වෙන්නේ ඇත්තරම කැට ගිහිල්ලා. ඒතර විශ්වවිද්‍යාල පරිපාලන වලින් ආණ්ඩුවෙන් හරි ඒකට වෙන් වෙන මුදල් ගන්න ගියාම ඇත්තරම දැන් හොඳ උදාහරණයක් තියෙනවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මේ ගිය මාසේ කලා උල්ලක් කරා. දවස් පහක් එක දිගට විහාර මහදේවි එලිමහන් රංගපීඨේ විවිධ මේ ප්‍රසංග තිබුණා මිනිස්සු ඒවට ආවා බැලුවා. ඒතකොට ඒවට එක සතයක්වත් තාම විශ්වවිද්‍යාලෙන් හම්බෙලා නැහැ. ඒතකොට ඒවා ගන්න ගියාට පස්සේ එක එක බෝඩ් පහු කරගෙන මේ බෝඩ් එකෙන් මේ බෝඩ් එකට දානවා මේකෙන් මේකට දානවා. ඒ නොකිරන පැත්තර තමයි නොකිරන පැත්තර තමයි වැඩිපුර දිනේ. ඒතකොට ශිෂ්‍යෝ අන්තිමට ශිෂ්‍යයන් සිද්ධලා තිනවා කැටයන්. ඒක විතරක් නෙවෙයි. දැන් කලා උල්ල වල සංස්කෘතික වැඩ විතරක් නෙවෙයි. ඉගෙන ගන්න වැඩේ ගන්නකෝ. ඉගෙන ගන්න වැඩේ දැන් සමහර දෙපාර්තමේන්තු වල තියෙනවා සමහර මේ ලකුණු හම්බෙන වැඩ තමයි ලක්ෂ ගාණක් හොයලා යම් ව්‍යාපෘතියක් කරන්නේ.
ඒක තමයි වැඩි දෙයක. ජවර්ධන විශ්වවිද්‍යාලයක වෙලාවක ආවා කලමනාකරණ පීඨයේ ඒක දෙපාර්තමේන්තුවකට ගොඩනැගිල්ලක් හදන්න ශිෂ්‍යයන්ට බාර දෙන්න ගියා සල්ලි උන්. අපි විරුද්ධ වුණාට පස්සේ තමයි ඒක නතර කරේ. එතකොට දැන් විශ්වවිද්‍යාලවලින් තියෙන, ඒ කියන්නේ විශ්වවිද්‍යාලවල ඇත්තටම ශිෂ්‍යෝ එකතු වෙන එක. මට හොඳට මතකයි ජයවර්ධන විශ්වවිද්‍යාලයේ එක වෙලාවකදී කලා උල්ල කරා දෙවන්ත කලා උල්ල. අදටත් තියෙන වේදිකාවෙන් මහපොළොවට කලා උල්ල. මේකට එක වෙලාවකදී මීට අවුරුදු 3-4 විතර පෙර මේ කලා උල්ල කරාට පස්සේ ඇත්තටම සිද්ධ වෙච්ච එක තමයි දැන් ඉන්දියාවේ ප්‍රසිද්ධ මේ කලාකාරයෙක් පවා ඇවිල්ලා ඒකේ ප්‍රධාන ආරාධිත බවට පත් වුණේ අවසන් උල්ලේ ඉන්දියාවෙන් ආපු කලාකරුවෙක්. එතකොට ඒ කලාවුල ඉවර වෙලා ඇත්තටම ශිෂ්‍යනායකයන්ට ශිෂ්‍යභාවය අහෝසි කරා. කලාවුල අවසානයේදී හම්බෙච්ච ප්‍රතිඵල තමයි ශිෂ්‍යනායකයන්ට ජීවිතාන්තය දක්වා ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ලක් වුණා. ඒතොර ඒකේ වෙන වැඩි දැන් ආණ්ඩුව දන්නවා කලාවුලක් අපි කරන්නේ නිකම් මේ නිකම් ප්‍රසංගයක් තියලා ඉවර කරන්න නෙමෙයි කියලා. ඒක ඇතුළේ හැදෙන සම්බන්ධය කලාව ගැන කරන දේශපාලන සාකච්ඡා, දේශපාලන පක්ෂ අවිල්ල කරන විශ්වවිද්‍යාල තුල කරන සංවාද සාකච්ඡා මේ සියල්ල එක විශ්වවිද්‍යාල ශිෂ්‍යයා යම් එනවා සංවාද කරන විවාද කරන මේවා ගැන හිතන කතා බහ කරන චරිතයක් බවට පත් වෙනවා. මේක ආණ්ඩුවට අමාරුයි. ඒ කියන්නේ මොකද ඊළඟ වෙලාවේදී මේකම තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රශ්න කරන්න ගන්න. දැන් අපි දැක්කා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියේ චිත්‍රපටි ගණනාවක් කපාගෙන මේ එනවා ඉස්සරහ. එතකොට ඒක වෙන්නේ දැන් ඔහු එක පැත්තකින් සංස්කෘතික ඇමතිවරයා ඉන්නවා. ඔහු නිෂ්පාදකවරයෙක් වෙන්නේ චිත්‍රපටියක් එකපාරට ඇවිල්ලා මෙතන ලංකාවේ අනිත් චිත්‍රපටි පොලිමේ තිබුණේ ඔක්කොම පාස් කරගෙන එල්ල මෙතෙන්ට එනවා. දැන් මේව ප්‍රශ්න කරන තැනක් කොහෙද තියෙන්නේ? මේවට අභියෝග කරන තැනක් කොහෙද තියෙන්නේ? ලංකාවේ කලාකරුවන්ට පුළුවන්ද මේකට අභියෝග කරන්න? එතකොට නමුත් අපි හිතනවා විශ්වවිද්‍යාලතුනේ මේ දේවල් වෙන්න මේක ප්‍රශ්න කරන එක වැඩි වෙනවා. ඒ ප්‍රශ්න කිරීමම ආණ්ඩුවට ප්‍රශ්නයක්. අධ්‍යාපනයේ විකිනීම විතරක් නෙවෙයි, සෞඛ්‍ය විකිනීම විතරක් නෙවෙයි, මේ සංස්කෘතිය ප්‍රශ්න කිරීමත් ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙනවා. අපි හිතනවා ඒ නිසාම ආණ්ඩුව හැම වෙලෙම උත්සාහ කරනවා මේවට වාරණ දාන්න. දැන් එක වෙලාවකදී දැන් මේ නවකෝදේ ගැන කතා කරන ගොඩාක් අය කතා කරන්නේ තිබත්තත් තමයි මේ පළමු වසර කණ්ඩායම් දෙවෙනි වසර කණ්ඩායම් විශ්වවිද්‍යාලතුනේ එකතු වෙන්නේ තියෙන ඉඩකඩ. එක වෙලාවකදී අපි රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පළමු වසරට ආපු සහෝදර සහෝදරියන්ට මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා ඒ නාට්‍ය කරන සහෝදර රූපීසක් ගිහිල්ලා නාට්‍ය වැඩමුළුවක් කරා. මේක මැද්දට පැන්නේ විද්‍යාපීඨ පීඨාධිපතිවරයා. විද්‍යාපීඨ පීඨාධිපතිවරයා මැද්දට පැනලා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආපු සහෝදර සහෝදරියන්ට තර්ජනය කරලා ඔවුන්ගේ ජංගම දුරකථන අරගෙන අයිඩෙන්ටි අරගෙන නැවත එන්න එපා කියලා අන්තිමට ඒ සිස්සංගමේ හිටපු අය පන්ති තහනම් කරලා එහෙම තමයි ඒ වැඩේ නතර වුණේ. ඒක හිතන්න දැන් අර ඒක දකින්නේ නැහැ මේ පැත්තේ නවකෝදේ කතා කරන අය. විශ්වවිද්‍යාල ඇතුළේ ඇත්තටම මේ සංවිධානයේ වෙන්න තියෙන ඉඩකඩ එකතුලා කරන්න තියෙන වැඩ මේ සියල්ල යම් වාරණයක් මර්ධනයක් සහිතව තමයි අද අපිට කරන්න වෙලා තියෙන්නේ. ඒක තමයි අර හැම වෙලෙම පෙන්වන්නේ ප්‍රචණ්ඩයි. අපි ප්‍රචණ්ඩයි මේ විශ්වවිද්‍යාල ඇතුළේ ප්‍රචණ්ඩකාරී ලෙස හිතෙන්නේ නැහැ. අපි කියන්නේ කලාව රස විඳින්න අවස්ථාව දෙනවා නම් ඕන දෙයක් නිදහසේ කරන්න. දැන් විශ්වවිද්‍යාල සමහරව අහනවා ඇයි විශ්වවිද්‍යාල කියන්නේ දේශපාලනික තර. අපි අහන්නේ ඒක කතා කරන්න ලංකාවේ සාමාන්‍ය කෙනෙකුට තියෙන වෙන තැන මොකද්ද? ලංකාවේ මාධ්‍ය ඇතුළේ ඒක තියෙනවද සාමාන්‍ය කෙනෙකුට ඒක කතා කරන්න? ලංකාවේ පාර්ලිමේන්තුව ඇතුළේ පුළුවන් ද මිනිස්සුන්ට කියලා දේශපාලනේ කතා කරන්න? ලංකාවේ වෙන කොහේ හරි තැනක් තියෙනවද? මම නම් දන්නේ නැහැ වෙන කොහේ හරි තැනක් තියෙනවද කියලා දේශපාලනේ කතා කරන්න. නැතිවරණේ ඇරෙන්න. නැතිවරණයකදී කතිරේ ගහන එක ඇරෙන්න ලංකාවේ මිනිස්සුන්ට දේශපාලනේ කතා කරන තැනක් කොහෙද තියෙන්නේ? ඉතින් විශ්වවිද්‍යාල පද්ධතියේ ඒක කෙරෙන්නේ නැත්නම් අපි අහන්නේ ඒක කොහෙද කෙරෙන්නේ? ඒ කියන්නේ දේශපාලනීය විද්‍යාවක් වගේ හුඟක් අය දන්නේ නැහැ. දේශපාලන විද්‍යාවක් ඒක දැනුම් පද්ධතියක්. ඒ කියන්නේ පරීක්ෂණ කරන්න, විමර්ශනය කරන්න, විශේෂ අධ්‍යයන කටයුතු කරන්න තමයි විශ්වවිද්‍යාලවල අමතර කාලේ ගෙවෙන්න ඕනේ. කලාව කියන්නේ ඒ වගේ ප්‍රවේශයක්. ඒ කියන්නේ ඒක දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒ විෂයන් සම්බන්ධයෙන් හරි අඳුම ගන්න. අපි දේශපාලනය කියන එක පැත්තක තියමු. ඒ විෂයන් සම්බන්ධයෙන්වත් ශිෂ්‍යෝ උනන්දු කර දැන් ලංකාවේ කිසිම විද්‍යාපීඨයක විද්‍යාඥයෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලංකාවේ සයන්ස් ෆැකල්ටි එකක විද්‍යාඥයෙක් බිහි වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. නෑ ඒක කවදාවත් නෑ. ලැබ් ටික 6ට වහනවා. විශ්වවිද්‍යාලයෙන් රෑ 8ට විශ්වවිද්‍යාලයෙන් අනිවාර්යෙන් යන්න ඕනේ. නැත්තම් අනිත් පැත්තට එනවා පන්ති තහන. විනය විරෝධී ලෙස හැසිරුණා කියලා ඔන්න චෝදනා වෙනවා. විශ්වවිද්‍යාලයේ මොනවා හරි මට්ටමින් අයුක්තියට එරෙහි කතා කරන කවුරු හරි ශිෂ්‍ය නායකයෙක් ඉන්නවනම් ඔහුට විරුද්ධව මොකක් හරි වෙලාවක පටලලා අඳුමතරමේ බහින් බස් වුණා. බහින් බස් වුණා කියලත් පන්ති තහනම් වෙන තත්ත්වයක් තියෙනවා. විශ්වවිද්‍යාලය ඇතුලේ අනන්ත අප්‍රමාණ ප්‍රශ්න තියෙදී තමයි මේ සියල්ල එන්නේ. නිසා අපි හිතන ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය දැන් අපි අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරද්දී අධ්‍යාපන නිදහස කියන්නේ ඒ කියන්නේ දැනුම හොයන, දැනුම ගවේෂණය කරන, ඒ දැනුම සමාජයට බෙදා දෙනවා කියන විශ්වවිද්‍යාල. අඩුමතරමේ දැන් අපි හිතුවොත් එහෙම අයිවෝ ජෙනින්ග්ස්ගේ පිළිම හදන්න පෙර විශ්වවිද්‍යාල පරිපාලනයේ සෑහෙන්න මහන්සි වුණා. ඒකට සමහර ගස් කපලා දාන්න තීරණය කරා. අපි හිතනවා මේ අයිවෝ ජෙනින්ග්ස් මහත්මයා හිටියා නම් ඒ දේ කීරවත් කරන්නේ. නමුත් ඒකත් නොතකා පිළිම හැදුවා. හැබැයි පෙරාදිනී තිබුණු සංස්කෘතිය, පෙරාදිනී තිබුණු කලාව සම්බන්ධ පරමාදර්ශය ගන්න
පෙරදිනී තිබුණු ඒ මොනහරි සාහිත්‍ය මේ පැත්තේ තිබුණු ලංකාවේ සමාජයේ තිබු පරමාදර්ශය ගන්න එක යුගයක් පෙරදිනී යුගය ඒ ඒ ඒක නැවත ගන්න මොනවද කරලා තියෙන්නේ දැන් පෙරදිනී වල වෙඩින් වලට සල්ලි වෙඩින් වලට මේ සල්ලි වලට දෙනවා පෙරදිනී වල මේ මෙච්චර මේ නාට්‍ය කරිච්ච තැන ඒ වගේනේ කතා කරද්දි ඒ කියන්නේ මේක දකින්න ඉදිරියට සරච්චන්ද්‍ර නැති එකමයි කාර්යය ඒක තමයි දැන් දැන් ගොඩක් අය කියනවා ඉදිරියට සරච්චන්ද්‍ර කෙනෙක් ආයේ එන්නේ නැහැ මේ ඇයි බිහි වෙන්නේ නැත්තේ කියලා අපෙන් අහනවනේ එතකොට ඇත්තටම එහෙම බිහි වෙන්න තියෙන පසුබිම් මොකද්ද ඉදිරියට සරච්චන්ද්‍ර මහත්මයා නිකන් හැදුන්නේ නැහනේ අමරදේව මහත්මයා සංගීතයේ මොනවා හරි කරා නම් ඒක නිකන් කරේ නැහැ කේමදාස මාස්ටර් එක නිකන් කරේ නැහැ ඒ தත්ත්ව තිබුණා උන්ට ඒ මොනවා හරි මතක පොළවේ නිෂ්පාදන ඒවා එහෙම කරන්න උන්ට යම් මේ පරමාදර්ශී ප්‍රමාණයක් තිබුණා. අද ඒ පරමාදර්ශ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල කොච්චර කතා වෙනවද? අපි හිතන්නේ දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල ගත්තොත් එහෙම කලාකාරයෝ ඉන්න කලාකරුවෝ පරීක්ෂණ කරන තැන බවට පත් වෙන්නේ නැහැ ඒක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ. හැබැයි අදටත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ එවැනි අඩුම ගානේ ගීතයක් පටිගත කිරීම සඳහා සුදුසු ශබ්දාගාරනේ. JDA පෙරේරා කලාගාරයේ තියෙනවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ තුල. ඒ JDA පෙරේරා කලාගාරයේදී ප්‍රදර්ශන පවත්වන්න ඒ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න ශිෂ්‍යන්ට තහනම්. ඒ කියන්නේ ඔවුන්ගේ තර්කය තමයි මේ මේ ඉගෙන ගන්න අය කරන නිර්මාණ සම්බන්ධයෙන් ප්‍රමිතියක් නැහැ ඒවා. ඒ වගේ ප්‍රමිතිය ප්‍රශ්නයක් තියෙනවා ඔයගොල්ලෝ ඉගෙන ගන්න. නමුත් මේ මෑත ගත්තත් ඊට පස්සේ ওই කාල සීමාව ඇතුළත ගත්තට පස්සේ ඒකේ කියන්නේ චිත්‍ර කලාව සම්බන්ධයෙන් කිසිම දැනුමක් නැති ගොඩාක් නිර්මාණ එලි දැක්ුණා. අපි ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැ. අපි කියන්නේ ඒවටත් නිකන් දෙන්න. ඉස්කෝලේ ළමයි එනවනම් පෙරපාසලක සහෝදර පුංචි දරුවෝ එනවනම් ඒ දරුවන්ට ඒ චිත්‍ර ප්‍රදර්ශනේ තියන්න කලාගාරේ විවෘතව තියෙනවා. නමුත් අර ළමයින්ගෙන් සල්ලි ගන්දී ඒ නිර්මාණයේ ගුණාත්මකභාවයේ හරි ඒ නිර්මාණය කරන්න කවුද හරි කිසිවක් නොබලා සල්ලි අරගෙන කලාගාරේ දෙනවා. නමුත් විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න සහෝදර සහෝදරියන්ට ඒ කලාගාරේ පාවිච්චි කිරීම තහනම්. ඉතින් අපි දන්නේ නැහැ මේවා තවදුරටත් විශ්වවිද්‍යාලද මොනවද කියන එකම බරපතල අරමුදයක්. ලහිරු ඇත්තට මට ඔබෙන් පුද්ගලික ප්‍රශ්නයක් අහන්න තියෙනවා දැන් ඔබට කොහොමද දැනෙන්නේ දැන් ඔය වැඩිහිටි පරම්පරාවනේ දැන් ඔබටත් අම්මලා තාත්තලා ඉන්න ඔබ ඇතුළු සියලු මේ ශිෂ්‍යාවන්ට ඔබට මොකද හිතෙන්නේ දැන් මේ හැප්පෙන්න වෙලා තියෙන්නේ මේ උඹලා මරනවා කියලා එල්ලෙනවා කියලා කතා කරන්නේ වැඩිහිටියෝනේ දැන් ඔබේ තාත්තලා වාප්පලා මාමලා කට්ටියක් තමයි මේ ඉන්නේ නැන්දලා පුංචිලා වගේ කට්ටිය ඇත්තටම ඔබට පුද්ගලිකව මොකද හිතෙන්නේ නිකන් මේ 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 තත්ත්වය කොහොමද දැනෙන්නේ ඇත්තටම මේක පුද්ගලික ප්‍රශ්නයක් ඔවුනේ එකක් මෙහෙමයි ඒක දැන් අපි ඔබේ සටන අදයි නෙමෙයි දැන් අවුරුදු ගාණක්නේ කොහොමද ඒක දැනෙන්නේ ඔවුනේ මෙහෙමයි ඒකේ ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ අර ඇත්තටම ලංකාවේ අධ්‍යාපනයේම එතන මූලික ප්‍රශ්නයක් තියෙනවා ඒ කියන්නේ අපිට ඉතිහාසය උගන්වන්නේ මොනවද ඊට පස්සේ අපිට මේ භාෂාව කියලා උගන්වන්නේ මොනවද අපිට විෂයන්වල ඉතිහාසය උගන්වනවද ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ මේවා සංවර්ධනයේ වෙච්ච විදිහ කිසි දෙයක් දන්නේ නැති අය අපිට කියනවනේ මේ අධ්‍යාපන නිදහස අධ්‍යාපනය කියන්නේ මොකද්ද ඒවා බුරු දේවල් ලෝකෙ හිම වෙන්නේ නැහැ අධ්‍යාපනය කියන්නේ මේ හිම එකක් නෙවෙයි මේ මේවා කියන අය මේ විකාශනය ඉගෙනගෙන නැහැ ඒතොර ඉතිහාසය කියලා ඉගෙනගෙන තියෙන්නේ හැමදාම කවුරු හරි පාලකෙක් යටතේ හිටපු ඉතිහාසයක් තියෙන මේ පාලකයෝ බෙල්ල කපාගෙන අනිත් එකාව මරලා රජ වෙච්ච ඊට පස්සේ මේ නෑතකාලීන දේශපාලනයට ආවත් කුමන්ත්‍රණ මේවා තමයි අපේ ඉතිහාසයේ තියෙන්නේ මිනිස්සු මැදිහත් වීම කරපු ඒවා මිනිස්සු නිර්මාණ කරන්න මැදිහත් වෙච්ච මේ කිසි දෙයක් මේ සමාජය දන්නේ නැහැ මේ සමාජයට ඒක අදාළ නැහැ ඒතර ඒ අධ්‍යාපනයේ අපි හිතනවා ඒ ප්‍රශ්නේ තියෙනවා දැන් මේක අපේ අම්මා තාත්තා උනත් දැන් අපි විශ්වවිද්‍යාලෙදී අපේ අම්මා තාත්තා කිව්වේ නැහැ නේ කවදාත් උද්ඝෝෂණ වලින් කියලා අදරත් විශ්වවිද්‍යාලෙ ඉන්න සහෝදර සහෝදරයන්ගේ අම්මා තාත්තා කවුරුත් අහන්නේ නැහැ නේ කතා කරලා රැට මේ මේ උද්ඝෝෂණයක් තිබ්බ උඹ ගියාද කියලා අහන්නේ නැහැ කවුරු ගියේ නැහැ නේද යන්න එපා කියලා නේද තියෙන්නේ කියලා නේ අහන්නේ ඒතර ඒක ගොල්ලගේ වැරද්දක් නෙමෙයි ඇත්තටම දැන් මේ පාලක පන්ති එකක් දැන් විජේදාස රාජපක්ෂලා මේ කෑ ගහන එක මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ කෑ ගහන්නේ ඒක නිශ්චිතව මෙයාලගේ දේශපාලන ව්‍යාපෘතිය මේ වෙලාවේ කරන්න ඕන කියලා තීරණය කළා තමයි මේ වැඩේ කරන්නේ නැත්නම් අපි දන්නවා මේ රටේ ජනාධිපතිවරයෙක් ලේසියෙන්ගෙන් ප්‍රකාශයක් කරන්නේ සයිටම් ප්‍රශ්න වේලාවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කොච්චර කාලයක් ගිහිල්ලා මේ ප්‍රශ්නේ මොනතරම් උඩුදුවල ඉවරුණාට පස්සේද පළවෙනි ප්‍රකාශ කරේ මේ ප්‍රශ්නේ එතකොට මේ නවකවදේ සම්බන්ධයෙන් මේ ප්‍රකාශත් බොරු. ඒ කියන්නේ දැන් සයිටම් පටන් ගන්න වැඩේ දැවැන්ත පුරෝගාමි චරිතයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් කියන්නේ ඇත්ත නෙමෙයි. රෝහල හැදුවට පස්සේ නිවිල් ප්‍රනාන්දු රෝහල හැදුවට පස්සේ අපිට ලිපියක් හම්බුණා මේ උසාවියේ මේ ලේකනවලට ඉදිරිපත් කළ තිබුණු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා සිටියේදී ඒ රෝහල ඉදිකිරීම සම්බන්ධයෙන් නිවිල් ප්‍රනාන්දු මහත්මයාට මේ ස්තුතිය පළ කරලා පෞද්ගලික රෝහලක් හැදෙන එක ගැන ව්‍යාපාරිකයෙකුට ස්තුතිය පළ කරනවා ලංකාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා. ඉතින් අපි අහන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යවරයාට පුළුවන් වෙලා තියෙන දඩ වෙද්දී අර තඹුත්තේගම රෝහලේ වකුගඩු රෝගීන්ට පහසුකම් නැති එකට උත්තරයක් දෙන්න.
ඒක කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටේ මෙහෙමයි. වැඩිහිටි પરම්පරාව ගැන අපිට වෛරයක් නැහැ. මේ සමාජය ගැන අපිට වෛරයක් නැහැ. අපි හිතන්නේ මේ අරුබුදේ තියෙන ඇත්තම අපි මේ ජීවත් වෙන සමාජය ඇතුලේ මේ සමාජයේ බොහෝ දෙනෙකුට ඇත්ත අධ්‍යාපනය මොකද්ද කියලා තේරුම් ගන්න බැරුව ඉන්නවා. ගොඩාක් අය අපේ උපාධිය ප්‍රශ්න කරන, ඇයි උපාධිය ගන්න නැත්තේ කියලා අහන, ඒක තමයි එකම එක අධ්‍යාපනය කියලා හිතන ගොඩක් අය ඉන්න සමාජයක්. හැබැයි අපි දන්නවා අපේ ගමේ ඉන්න සමහර ගමකට වඩා මම හොඳ උදාහරණයක් කියන එක වෙලාවකදී මේ මේ ගුවන්විදුලි වැඩසටහනට ගිහිල්ලෙදී පුද්ගලික අපිට කතා කරලා කිව්වා මේ ලංකාවේ මේ මේ මොනවාද මේ තාක්ෂණ විෂයන් ළමයින්ට උගන්වන්න ඕන තමයි මේ ත්‍රිවිල් කාර්යය හින්ද මාර ප්‍රශ්නයක් කියලා තියෙනවා. දැන් ලංකාවේ සංස්කෘතිය කෑවේ ත්‍රිවිල් කාර්යය නෙමෙයි. දැන් අද අපි මේ රෑ යනකොට ත්‍රිවිල් එක කවුරු හරි එක ගියොත් එහෙම ලංකාවේ දේශපාලනඥයන්ට වඩා හොඳ දේශපාලන විග්‍රහයක් කරයි ත්‍රිවිල් එකේ ඉන්නේ ඒ සෞන්දරු. නමුත් අරගොල් අර අරය ගොළුවේ තියෙන මේ ත්‍රිවිල් කාර්යය තමයි ලංකාවේ සංස්කෘතිය කෑවේ. ලංකාවේ සංස්කෘතිය ඇත්තටම කෑවේ කවුද? මේ රටේ දේශපාලනඥයන්. මේ රටේ දේශපාලනය කරන අදටත් මේ දේශපාලනයේ ඉන්න චරිත මේ ධනේශ්වර දේශපාලන පක්ෂ මේගොල්ලෝ තමයි ලංකාවේ සංස්කෘතියක් තිබුණ එකක් තිබුණා නම් මොන හරි ගුණාත්මක දේවල් තිබුණා නම් ඒක කෑවේ ඒගොල්ලෝ. නැතුව ත්‍රිවිල් කාර්යය කියන කෙනා නෙවෙයි. නමුත් හැම වෙලේම හිතන්නේ ඒක තමයි හිමුනේ. ඒ ඌ තමයි කෑවේ. නමුත් අපිට පේන්නේ නැහැ නේ දැන් අර මේ ජන බලයට කොළඹට ආවිල්ලා බීලා වැටිලා ඉන්න මිනිහාවට පළු යන්න තමන්ගේ සමාජ ජාල වෙබ් අඩවියේ ගහන කෙනාට ඇයි මහින්ද රාජපක්ෂට ගහන්න බැරි? ඇයි රනිල් මෛත්‍රට ගහන්න බැරි? අර මිනිහට දැන් බීපු මිනිහට ගහනවා හොඳටම. ඌ බීලා වැටිලා හිටියා ඔන්න ඕක තමයි කතාව දෙන්නේ. මෙහෙම මෙහෙම කියලා කතන්දර ගොඩක් කියනවා. නමුත් මේ වැඩේ කරන ඇත්තටම මේ සමාජයේ පරිහානියට යවන දේශපාලඥයන්ට ගහන්න කවුද ඉන්නේ කියන එක පවා අද වෙද්දි ප්‍රශ්නයක්. මගේ වැඩිහිටි කතාව ඇහුවේ මේ තවත් දෙයක් මතු කරගන්න දැන් බලන්න ඔබ හිටපු ජනාධිපතිවරයා දැන් ඉන්න ජනාධිපතිවරයා ජනාධිපතිවරිය හිටපු ඔය ප්‍රකට සියලු දේශපාලන තරු වගේ කට්ටිය එහෙම හැදිලා ඉන්න කට්ටිය තමන්ගේ පවුල් වලට මාර ආදරෙයි. ඒ කියන්නේ තමන්ගේ ළමයි බදාගෙන ඉන්නේ හැමෝම. දැන් ඔය සමහර දේශපාලනඥයෝ නිකන් කතා කරගුවොත් වචන 10න් 10ට වගේ තමන්ගේ ළමයි නං කියනවා. ඒ තරම් බදාගෙන ඉන්නේ. මගේ ප්‍රශ්නේ ඇහුවේ ඔබේ දැන් ඔබ දන්නවා රුසියානු සාහිත්‍ය තුල දැවැන්ත පතාක සාධකයක් තමයි මැක්සිම් ගෝර්කි. ඔහු ගොඩනගන අම්මට සියලු ළමයි. එහෙම තමයි මේ විද්‍යාත්මක සමාජවාදී පදනම ගොඩනැගෙන්නේ. මං ලංකාවේ මේ වෙනකොට ඔබට මේ යෝජනා කරන්නේ අර ඉතාම කාලකන්ණි විදිහට තුප්පහී විදිහට තමන්ගේ පමණක් අයව, කියන්නේ මගේ ළමයා විතරයි ළමයා කියලා හිතාගෙන ඒ පවුල පමණක් හොරකම් කරලා හරි සරි කරන්න හදන තත්වයක් තිනක වැඩි වෙනවා එන්න. දැන් ඒ කියන්නේ ගස් කපලා ගංගා විනාශ කරලා රාජදේපල හොරකම් කරලා කරන්න පුළුවන් සියලු මේ බලු වැඩ කරලා, බලු වැඩ කියන්නේ නැහැ බල්ලන්ට පහසය, අර තමාගේ පවුල පමණක්. ඒකතර මහ පවුලත් නෙවෙයි කුටුම්බය. ඒ කියන්නේ දේශපාලනඥය කල්පනා කරන්නේ මමයි මගේ ගෑණි ළමයි දෙන්න තුන්දෙනා. ඒ වගේ එතනටම ගෙනල්ලා ඒක. නැයින්ටත් කරනවා ඇති. මම කියන්න හදන්නේ මෙන්න මේ ජරාජීර්ණ තත්වය ඇතුලේ වැඩිහිටි පරම්පරාව ඇත්තටම මේ බරපතල වැරද්දක් කරන්න නැද්ද ඉතිහාසය ඇතුලේ? ඔව් පැහැදිලිව මේ කියන්නේ ඒක අපි හිතන්නේ දැන් අර ඒක දැන් වැඩිහිටි පරම්පරාවට වැරද්දක් ලෙස බාර දීලා නිකන් ඉන්න බෑ. ඒතොර ඒක අර මං කිව්ව ඉතිහාසයක් තිස්සේ මේ සමාජයේ ආපු විදිහ, මේකේ අධ්‍යාපනය වෙනස් වෙච්ච විදිහ, සමාජයට අවශ්‍ය අධ්‍යාපනය නෙවෙයි නිය වහල්ලු හදන්න අධ්‍යාපනයක් පාවිච්චි කරපු එක ශ්‍රමිකයෝ, ඒ කියන්නේ පුහුණු ශ්‍රමිකයෙක් විතරක් හදන්න අධ්‍යාපනය පාවිච්චි කරපු එක, ඊට පස්සේ ඒ කියන්නේ හොරකම් කරන එක දැන් මේ සමාජයේ සාමාන්‍යයෙන් දැන් තමන්ගේ ඔෆිස් එකෙන් හාෆ් චීට් කොලෙත් අරන් යන්නේ ට්‍රයි කරන්න. එතකොට ඒකවත් ගේන්නේ නැත්තම් ඌ මොඩයක් කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රතිපත්තියක් ලෙස අඩුමතරමේ හාෆ් චීට් කොලේවත් gedara aran yanne නැති මිනිහෙක් ඔෆිස් එකක හිටියොත් එහෙම කාර්යාලයක හිටියොත් එහෙම ඌ මොඩෙක්. يعني මේ මිනිස්සුන්ට කියන්නේ මේ මෙයාගාට පිස්සු මේ මේවා මේ ලොකු මිනිහා හොඳටම හොරගම් කරද්දී අපි විතරක් ඇයි මේ මේක කරන්නේ කියලා. මිනිස්සුන්ට හොරගම් නොකර ජීවත් වෙන්න බැරි තත්ත්වයක් මේ සමාජයේ තියෙනවා. එහෙම එකේ අපි දැන් හොරුන්ට අල්ලගෙන තැළුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගමේ පොල් කඩන මිනිහා අල්ලගෙන ගස් බැඳා කියලා ඒකට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඒක තමයි දැන් ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්න ආව හොරගම් කරනවා කියලා. හොරගම් නතර වුණාද? CCTV කැමරා අද වෙද්දි මේ තියෙන පොඩි සිල්ලර කඩවල පාව CCTV කැමරා ගහලා තියෙනවා. හොරා ඇවිල්ලා CCTV කැමරාවට අටා කියලා හොරගම් කරන් යනවා. ඒතොර ඒ தත්ත්වේ නැති වෙලා නැතු. ඒ කියන්නේ හොරගම් කරන தත්ත්වේ නැති කරන්නේ නැතුව අපි අහන්නේ මේක කොහොමද මේ හොඳ සමාජයක් කරන්නේ? ඒ කියන්නේ අපිට පුළුවන් තරම් පුළුවන් දැන් මේ ඔක්කොම මඩ වෙලා තියෙද්දි අර විශ්වවිද්‍යාල ඇතුලේ සමහරු හිතනවානේ මේ ඒ ගේට් වලින් එළියට ගියාට පස්සේ මේ මඩේ පිපෙන නෙළුම් මල් වගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඉඳී කියලා. නෑ, වැඩි හරියක් ඉන්නේ ඒ ගේට් වලින් එළියේ. ඒ අම්මා තාත්තා ඉන්නේ ගේට් වලින් එළියේ, තමන්ගේ පෙම්වතා පෙම්ව තියෙන ගේට් වලින් එළියේ, ගෙදර හදන සිහිනේ තියෙන ගේට් වලින් එළියේ. ඒතොර එහෙම තියෙද්දි අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ මේ සම්පූර්ණ ක්‍රමේම දූෂිත වෙලා තියෙද්දි මේක විතරක් ඉන්නේ මේ සිල්ගත් බොහොම හොඳ ඊට පස්සේ බොහොම පරමාදර්ශී චරිත බලාපොරොත්තු වෙන්න බෑ අපිට.
ඒක අපිට හදන්න තියෙන අපි හිතන එක හදන්න තියෙන විශ්වවිද්‍යාල ඇතුළේ අපිට තියෙන අභියෝගය අන්නේ ඒක. ඒ කියන්නේ මේ පසුගාමීකම පරාජයටපත් කරපු දෙයක් අපි පෙන්වන්නේ කොහොමද? කලාව දැන් ගොඩාක් අය කියනවා සල්ලි නැතුව කලාව කරන්න බෑ කියලා. නමුත් අපි කැට ගිහිල්ලා සල්ලි එකතු කරලා නාට්‍ය පෙන්වන නොමිලේ. නාට්‍ය කරුවාට අපි අදාළ මොනවා හරි ඔහුගේ ඊළඟ නිර්මාණය කරන්න ඒ ශ්‍රමයට අදාළ යම් මුදලක් දෙන ගමන් අපි හැමෝටම සල්ලි තියෙනවද නැද්ද කිසි කෙනෙක් බලන්නේ අපි දොරටු ඇරලා දින නාට්‍ය පෙන්වනවා. නමුත් අද පුළුවන් ද ලංකාවේ මේ රංගශාලා තියෙනේ වගේ ලොකු රංගශාලා තියෙනවා නවී අති නවීන රංගශාලා තියෙනවා ඒසී කරපු ඒවා තියෙනවා. නමුත් කීයෙන් කී දෙනාටද මේ රංගශාලා වලට යන්න පුළුවන්? කීයෙන් කී දෙනාද නාට්‍ය බලන්නේ? දැන් අපේ ඉන්න අම්මා තාත්තන් ඇහුවොත් එමෙ දැන් අපේ අම්මා තාත්තන් ඇහුවොත් එමෙ අන්තිම නාට්‍ය බලන්න ගියේ කවද්ද කියලා? නෑ. එහෙම යන්නේ නෑ. ඒකත් එක 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 කොටසකට විතරක් සීමා වෙච්ච ඒ සංවාද සාකච්ඡා විවාද කරණේවා එක පිරිසක් විතරක් කරන ඒවා එක පිරිසකට විතර සීමා වෙච්ච දේවල් බවට පත් වෙලා තියෙනවා. අපි හිතන ඒවා පොදු සමාජයට ගෙනියන්න දැන් මේ හිතන්න හත්තුටුගම මහත්මයායිම වීදියට ගෙනාවනේ මේ නාට්‍ය විදි නාට්‍ය විදියට ඒක ගෙනාවා. ඒකට වීදියේ ඉන්න මිනිස්සු ඒව බැලුවා. නමුත් අද එහෙම එකක් තියෙනවද? අද ඒකත් මුදලට කරනවා නම් කරන එක ඇරෙන ඉතාලම සීමිත පිරිසක් කණ්ඩායම් කීපයක් කරන අද ඒක සම්පූර්ණ නැතිවෙමින් යන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි අර මේ සමාජයේ හැම වෙලෙම මේ ශුද්ධව තියෙන හැම දෙයක්ම අශුද්ධ දේවල් බවට පත් කරනවා. ඒතකොට ඒවා විනාශ කරගෙන යන එක තමයි අපි ජීවත් වෙන්නේ. ඒතකොට අපිට හිතන්න බෑ මේවා නිකම්ම නිකන් අර අපි හිතුව පළියට මේවා වෙනස් වෙයි කියලා. අපි හිතනවා අපේ සියලු දෙනාගේ කාර්යභාරය තමයි මේකේ පරමාදර්ශය මොකද්ද කියලා පෙන්වන එක. මේකේ ඇත්ත එක මොකද? පරමාදර්ශය දැන් ආදරේ පරමාදර්ශය ගත්තොත් එහෙනම් ඉන්දියන් කතාවල පරමාදර්ශනේ අපේ රටේ ආදරේ පරමාදර්ශ බවට පත් වෙලා තියෙන ඉතින් ඒවයි තියෙන්නේ පරමාදර්ශ නෙවෙයි. ඒවා කියන්නේ හොඳ පරමාදර්ශ නෙවෙයි. ඒ වගේ තියෙන්නේ සම්පූර්ණ සැකය. ආදරේ සම්බන්ධ කිසි සාකච්ඡාවක් නැහැ. දවස් 30 කරන්නේ සැක කරන එක, ගේම් ගහන එක. ඊට පස්සේ වෙන්නේ ඇත්තරම ඒවා අර අපි ඔළුව ඇතුළේ වැඩ කරන්නේ නැහැ කියලා අපි හිතුවට දැන් එක වෙලාවක ආවා කොරියන් කතා. ලංකාවේ රූපවාහිනී නාලිකාවල කොරියන් කතා එක දිගට පෙන්වන්න පටන් ගත්තා. ඒකාවේ නිකන් නෙවෙයි. ඒ කියන්නේ කොරියන් ඔබට මතක ඇති අර මේ කොරියාවේ රස්සාවලට දාන්න ඇප්ලිකේෂන් ගන්න ලොකු පෝලිං වල තිබිලා ලොකු ගුටි කෙලියක් ගියා. අන්තිමට පොලිසිය දාලා නවත්වන තත්ත්වයට ආවා ඒක. ඒතකොට අර කතාවලේ මනෝභාවය හැදුවා. ලස්සන්ට ඉන්න ගෑනමයි, ලස්සන්ට ඉන්න පිරිමිනමයි, ලොහොඳ ආදර සම්බන්ධතා කොරියාවේ තියෙනවා කියලා හදලා මේ පැත්තෙන් ඔහොම පැටවුවා. ඉතින් ඒක තමයි ඇත්තටම සිද්ධ වෙච්ච දේ. එහෙනම් ඒ කියන්නේ ඒ දෘෂ්ටිවාදය මෙහෙවද්දී පාලක පන්තිය අපි නිහඬව බලාගෙන හිටියා කියලා මේව එකක්වත් වෙනස් වෙන්නේ අපිටත් තියෙන්නේ ඊට ඉරෙහිව වැඩ කරන එක සටන් කරන එක අරගෙන කරන එක. දැන් ලහිරු මේ මාතෘකාවම ටිකක් වෙනත් පැත්තකට හැරෙව්වෝ දැන් අග්‍රාමාත්‍ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමහර ඇමතිවරු විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ ඔවුන් කියන හැටියට විශ්වවිද්‍යාලවල කිසි ප්‍රශ්නයක් නැහැ. හැමදේම හොඳට තියෙනවා. මේ මුන්ට පිස්සු මුන් මේ අරගල කරලා අපිට ඇතුළට එන්න දෙන්නේ නැහැ හු කියනවා. මේවා මර්ධනය කරන්න ඕනේ කියලා කියන්නේ දැන් විජේදාස රාජපක්ෂ ඉතාම ප්‍රසිද්ධියේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මර්ධනය කරන හැටි ඉවර කරන හැටි කියමින් ඉන්නවා. විශ්වවිද්‍යාල කීපයක හරි උදාහරණත් එක්ක අපි කතා කරමුද? ප්‍රධාන වශයෙන් මේ මොහොතේ විසඳා ගැනීමට තියෙන මේ 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 කියන බොරුවට එදිරි ඇත්ත තත්ත්වය. ඔව් එකක් තමයි දැන් මේ කතා කියන්නේ දැන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා විශ්වවිද්‍යාලවල කිසිම ප්‍රශ්නයක් නැහැ, කිසිම ගැටලුවක් නැහැ, ශිෂ්‍යයන් ඉගෙන ගන්න හොඳට තියෙනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ ඇත්තටම මේ ඉගෙන ගන්න තිබියදී ගැටලුවක් නැතුව තිබියදී මේ දහස් ගාණක් පාරට බස්සන වැඩේ එහෙම කරන්න පුළුවන්ද? ඒකම ප්‍රශ්නයක් අපි හිතනවා. එහෙම කරන්න පුළුවන් නම් ඇත්තටම අපි බලහත්කාරය පාවිච්චි කළා එහෙම තමයි ඒක කරන්න වෙන්නේ. නමුත් විශ්වවිද්‍යාලවල ඇත්තටම ගත්තොත් එහෙම දැන් අපි මේ තියෙන්නේ අවසාන වතාවට අපි විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට යොමු කරපු ලිපිය මේ මාසේ 7 වෙනිදා. මේ මාසේ 7 වෙනිදා විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට අපි මේක සැප්තැම්බර් 7 සැප්තැම්බර් 7 වෙනිදා විශ්වවිද්‍යාල 13ක ගැටලු සම්බන්ධයෙන් අපි මේ කෙටි හැඳින්වීමක් කරලා. දැන් මේකේ උදාහරණයක් ගත්තොත් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු මහාචාර්යවරුන්ගේ හිගේ කොච්චරද කියනවනම් තාක්ෂණ පීඨයේ පළමු වසර දෙවෙනි සමාසිකේ පවත්වන්න නියමිත වූ විෂයන්වල දේශන මේ වෙනකල් පවත්වලා නැහැ. එතකොට සමසෞඛ්‍ය විද්‍යාපීඨය ආරම්භ කළ අවුරුදු 10ක් වෙනකල් එකමක මහාචාර්යවරෙක්වත් නැහැ නැගෙනහිර විශ්වවිද්‍යාලය. එතකොට එතන සමාසිකේක කාලයේ මාස 6 ඉවර වෙන්නේ. අවුරුදු ගණන් ඇදෙනවා. සමහරලාට ඒකට හේතුව තමයි විශේෂයෙන් දැන් මේ විසිටින් ලෙක්චරර්ස්ලා ගන්නවා. බාහිර කතිකාචාර්යවරු ගන්නවා. ඔවුන්ට ගෙවීම් කරන්නේ. එතකොට ඔවුන්ට විභාග කටයුතු පැවැත්වුණාට පස්සේ ඊට පස්සේ ඔවුන් ප්‍රතිඵල නිකුත් කරන්නේ. ආයේ පස්සට යනවා මේක. ඊට පස්සේ ප්‍රමාණවත් පරිදි විද්‍යාගාර පහසුකම් නැති. මේ නැගෙනහිර විශ්වවිද්‍යාලය විතරක්. විද්‍යාගාර පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඊට පස්සේ විද්‍යාපීඨයේ සෑහෙන කාලයක් තිස්සේ තිබුණු අර්බුදයක් තමයි විශේෂවේදී උපාධි පාඨමාලා හදාරන්න කැමැත්තෙන් ඉන්න සහෝදර සහෝදරියන්ට ඒක උගන්වන්න ආචාර්යවරු හිටියේ නැහැ. මහාචාර්යවරු හිටියේ නැහැ. ඒ සමහර පාඨමාලා තිබුණා සමහර විශ්වවිද්‍යාලවල.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඒ උපාධි පාඨමාල පිළිගන්නේ. දැන් මේ මේ මංගව ලේඛනයක් තියෙනවා. ඒක මේ 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 විදිහට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ තියෙන ලේඛනයක්. මේකේ පෞද්ගලික අධ්‍යාපන ආයතන 17ක් තියෙනවා. පෞද්ගලික අධ්‍යාපන ආයතන 17ක උපාධි පාඨමාලා විශාල ප්‍රමාණයක් ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවසානයේ 2018 7/11 වෙනිදාත් අවසර දීලා තියෙනවා. එතකොට දැන් විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා ප්‍රමාණයක් තියෙනවා. උපාධි පාඨමාලා කීපයක් තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් අනුමැතිය නැහැ. විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ගත්තට පස්සේ ඒකට ඉංජිනේරු උපාධියට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අනුමැතිය නැහැ. හැබැයි මේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලංකාවේ තියෙන පෞද්ගලික අධ්‍යාපන ආයතන 17කට මේ වෙද්දී අවසර දීලා තිනු උපාධි පාඨමාලා විශාල ප්‍රමාණයක් සඳහා උපාධි පිරිනැමීම් බලය දීලා තිනු. ඔය අලුත්ම එකක් එතකොට. අලුත් එක මේක අවසාන තියෙන්නේ මේ සැප්තැම්බර් මාසේ 2018 මේක අවසානට යාවත් කාලීන කළ තියෙන්නේ 2018 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා. ගැටලුව තියෙන්නේ දැන් අහෝසි වෙච්ච සයිටම් ආයතනේ තියෙනෝනේ. මේ ලේඛනයේදී මගේ මතකයේ හැටියට ඔව් සයිටම් ආයතනේ MBBS උපාධිය තාම මේකේ තියෙනවා. මේ ලේඛනයේ තාමත් තියෙනවා ඒක පිළිගත් එකක් ලෙස. ඒකත් එක්තරා විදිහක ප්‍රශ්නයක්. ඒතොර එහෙම තියෙද්දි තමයි දැන් මේ මේකේ ගත්තොත් එහෙම දැන් ඔය නැගෙනහිර විදිහක නෙමෙයි බරපතල ප්‍රශ්නය. බරපතල ප්‍රශ්නය. මේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ එහෙම තියෙද්දි රජරට විශ්වවිද්‍යාලයේ මේ 10 වෙනිදා තමයි ආරම්භ කරේ වතුර නැතුව අහලා. පැපොළ රෝගේ හැදිලා වහපු විශ්වවිද්‍යාලේ නැවත සති දෙකක් ජලසැපෙයිම නැති නිසා. ජලසැපෙයිම නැති නිසා. ඒ කියන්නේ දැන් රජරටට කෙනෙකුට කියන්න පුළුවන් රජරට මිනිස්සුන්ටත් බොන්න වතුර නැහැ මේ දවස්වල වගාවන් හානි වෙලා කියලා. අපි අහන්නේ දැන් ඒක අවුරුදු කීයක් තියෙන ප්‍රශ්නයක්ද? ඒ කියන්නේ මේ ලංකාවේ ඊයේ පෙරේද පටන් ගත්ත ප්‍රශ්නයක්ද? ඒක රජරට වතුර නැති වෙනවා කියන්නේ. මේ කාලේ ගත්තොත් එහෙම හැම අවුරුද්දකම රජරට ප්‍රදේශයට බරපතල විදිහේ ජල හිඟයක් එනවා. දැන් වැව් බැදි රාජ්‍ය කියන එකේ හදපු වැව් ටිකේ හරි වතුර ටික ඉතුරු කරගන්න ඇයි ක්‍රමවේදයක් නැත්තේ එතකොට? රජරට විශ්වවිද්‍යාලයට අදාළව අඩු ඕනනම් පුළුවන් විශ්වවිද්‍යාලයේ යෝජනා කරන විශ්වවිද්‍යාලේ හරණ යෝජනා කරන්න එපේ ක්‍රමයක් ගමට වතුර දෙන්න. නමුත් විශ්වවිද්‍යාලයට වතුර දෙන්නත් ඒක නැතුව විශ්වවිද්‍යාලේ වහලා දාරතියි. විභාග ප්‍රතිඵල මේ බරපතල විදිහට ප්‍රමාද වෙනවා. රජරට විශ්වවිද්‍යාලය. රජරට විශ්වවිද්‍යාලය. ඊට පස්සේ දැනට අර තාක්ෂණ පීඨවල ගැටලුව ගත්තොත් එහෙම තාක්ෂණ පීඨ 9ක් තියෙන ලංකාවේ ආරම්භ කරපු ඒ වගේ විශේෂ නිර්දේශ නැහැ තාම. ඉතින් හිතන්න දැන් උපාධි පාඨමාලා පටන්ගෙන යනෝනේ. උපාධි පාඨමාලා පටන්ගෙන දැන් අවුරුදු එකමාරක් අවුරුදු 2016 බඳව ගැනීම කරේ. 2016 17 කණ්ඩායම තමයි අලුත්ම කණ්ඩායම. දැන් ඊට පස්සේ ඒ වගේ විශේෂ නිර්දේශ නැහැ තාම. ඒ ශිෂ්‍යයන්ට උපාධිය හම්බෙනවද නැද්ද කියන එකත් නිශ්චිත නැහැ. ඒ කියන්නේ අවුරුදු 4ක උපාධියට තමයි තාක්ෂණ පීඨවල සහෝදර සහෝදරියන් බඳවගත්තේ. දැන් කියනවා නෑ ඒක අවුරුදු 3යි දෙන්න පුළුවන්. ලෝක බැංකු ව්‍යාපෘතියක් ආවා SLQF කියලා ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් කියලා. ඒතර මේ මේකට අනුව තමයි දැනට ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන පාඨමාලා වර්ගීකරණය කරමින් යනවා. ඒතර සමහර පාඨමාලා මේ මේ වර්ගීකරණයට අනුව අයින් වෙනවා. සමහර පාඨමාලාවල මෙච්චර තිබුණු මෙච්චර කාලයක් සමහර තිබුණු කොටස් අයින් කරනවා. ඒතර ඒ ඒකට අනුව තමයි මේ තාක්ෂණ මේ පීඨවල උපාධිය ඒක අවුරුදු 3ක උපාධියක් බවට පත් කරනවා කියලා කියනවා. දැන් මේ කියන්නේ උසස් පෙළ විභාගයේ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඉල්ලුම් කරලා අවුරුදු 4ක පාඨමාලාවක් හදාරන්න ආපු අයට අවුරුද්දක් ගියාට පස්සේ කියනවා තමන්ගේ උපාධිය තියෙන අවුරුදු 3යි කියලා. මේ මෑතම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සහෝදර සහෝදරයන්ගේ එක පාඨමාලාවකට අවුරුදු එකමාරක් වුණේ පාඨමාලාව හදාරලා විභාගවලට මුණ දිලිද්දි කියනවා මේ පාඨමාලාව අපිට පිළිගන්න බෑ. මේ පාඨමාලාවට වග කියන්න බෑ. ඔගොල්ලෝ වෙන එකක් තෝරගන්න. ඔය පීඨ මේ තාක්ෂණ පීඨයේ පීඨාධිපතිවරයා ළමයින්ට රැස්වීමක් ඇඳවලා කියන එක. ළමයි කිව්වට පස්සේ ඒකට එකඟ වෙන්න බෑ කියලා එහෙනම් කරන්න දෙයක් නෑ වෙන මොකක් හරි කරගන්න. ඔන්න දීපු උත්තරේ දැන් අපි අහන්නේ දැන් මේවට මොකද්ද අපි කරන්නේ? රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ප්‍රශ්න කතා කරන්න ගියාට පස්සේ පන්ති තහනම් එනවා. නේවාසිකාගාර තහනම් කරනවා. ඊට පස්සේ රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ සංකීර්ණේ ගිහිල්ලා වෙන ස්ථානයක කියන අලුතින් හදපු පීඨ සංකීර්ණේ විවෘත කරනවා. ශිෂ්‍යෝ ඉන්න පැත්තට ජලේ නෑ. වතුර නෑ. කැන්ටින් එකේ වතුර තියෙනවා ලීටර් 20 බෝතලේ 180යි. යාපනයේ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තියෙනවා කිලිනොච්චියේ ඒකෙත් වතුර නෑ. ඒකේ ලීටර් 20 එක 250. කෑම එක රුපියල් 75. ආචාර්යවරු නෑ. සමාසික යනවා යාපන විශ්වවිද්‍යාලයේ කිලිනොච්චියේ තියෙන තාක්ෂණ පීඨයේ සමාසිකේ මාස 9ක් යනවා. ඒතර ඒ ගැන මොකද්ද තියෙන මේ මේ විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට අපි අහනවා මොකද්ද තියෙන ඒ ගැන තියෙන තක්සේරුව. ඒව ගැන දන්නවද නැද්ද? විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු එකපාරක් වැඩි කරලා අපි අරගල කරලා අඩු කරගත්තා. දැන් විවෘත විශ්වවිද්‍යාලයේ ගාස්තු නැවත වැඩි කරනවා. විවෘත විශ්වවිද්‍යාල වගේ සංකල්පයක්
දියුණු කරන්න ඕන කියන හිතන්නේ නැතුව ඒක තව ප්‍රවර්ධනය කරන කියන හිතන්නේ නැතුව ඒකේ ගාස්තු වැඩි කරලා ආචාර්යු මහාචාර්යු නැහැ ඊට පස්සේ ඒකේ පෙළපොත් වල බරපතල ඉදී හිගයක් තියෙනවා පෙළපොත් යාවත් කාලීන කරනවා කියලා දහස් ගාණක් ගහපු පෙළපොත් අදටත් පැත්තකට දාලා විසික් කරලා තියෙනවා ඔන්නෝග තමයි ඇත්ත தත්ත්වය මේ විරුද්ධ විශ්වවිද්‍යාලේ ඊට පස්සේ ඒ නිවාසිකාගාර පහසුකම් වල තියෙන්නේ මහා අමුතු ක්‍රමවේදයක් තියෙන නිවාසිකාගාර වල රැට ඉන්න පුළුවන් උදේ වෙද්දි යන්න ඕනේ නිවාසිකාගාර වල විරුද්ධ විශ්වවිද්‍යාලේ තියෙන ඒ නිවාසිකව ඉගෙන විරුද්ධ විශ්වවිද්‍යාලෙත් නිවාසිකව ඉගෙන ගන්න ශිෂ්‍යන් ඉන්න අවස්ථාව කියන එක නැහැ ඒතොර ඒ රැට ඉන්න බෑ විශ්වවිද්‍යාලේ හිටියොත් මොනවා හරි පොඩි දෙයක් හරි මොනවා හරි වෙච්ච ගමන් ඊළඟට ඔන්න පන්ති තහනම වෙනවා මේ තමයි විරුද්ධ විශ්වවිද්‍යාලය සබරගම විශ්වවිද්‍යාලේ ගත්තොත් එහෙම ඒත් ආචාර්ය මහාචාර්ය හිගේ කියන එක ඊට පස්සේ මේ විශ්වවිද්‍යාල වල හැම එකම තියෙනවා යම් පීඨවල ඊළඟ අධීරයන් තියෙන්නේ පෙහ කියන්නේ මොනවා හරි වටවෙන සංවර්ධනය වෙනවා නමුත් සබරගම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨේ ඊට පස්සේ ව්‍යවහාරික විද්‍යා පීඨේ කලමනාකරණ පීඨේ සමාජ විද්‍යා මානව ශාස්ත්‍ර පීඨේ මේ සියල්ලම ඊළඟ අධීරයන් ඉදි වෙලා නැහැ සබරගම විශ්වවිද්‍යාලයට සයිට මරගලෙත් එක්ක හම්බෙච්ච වෛද්‍ය පීඨයක් තියෙනවා වෛද්‍ය විශ්වවිද්‍යාලයට එහෙම වෛද්‍ය පීඨයක් තියෙනවා ඒ වෛද්‍ය පීඨ ආරම්භ කරන්න යන්නේ පීඨ ගොඩනැගිල්ලත් හරියට හදලා නැතුව තාමත් ඒ වගේ කොහෙද සායනික පුහුණුව දෙන්නේ කියන එක නිශ්චිත නැහැ ඔන්නෝක තමයි ඇත්ත තත්ත්වය ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨේ පීඨ ගොඩනැගිල්ල තියෙන්නේ තාමත් ජයවර්ධන විශ්වවිද්‍යාලය ආරම්භ කරපු සුමංගල ශාලාව සුමංගල ගොඩනැගිල්ල තාමත් තියෙන්නේ ඒක ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ආරම්භක මොහොතේ හදපු ගොඩනැගිල්ල ඉතින් ඔන්න තියෙන ප්‍රශ්නේ ඉංජිනේරු පීඨේ මේ රත්මලානේ තියෙන ඉංජිනේරු පීඨේ මුදල් ප්‍රතිපාදන වෙන් වෙන්නේ නැහැ. ඒකට මුදල් ප්‍රතිපාදන වෙන් කරගන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් ප්‍රතිපාදන ගන්න මේ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨේ ආචාර්යවරුන්ට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ ළමයින් උගන්වන එක පැත්තක තියලා සම්පූර්ණ වාර්තා හදන්න. සම්පූර්ණ වාර්තා හදන්න. පෙරදින විශ්වවිද්‍යාලෙ ගියොත් එහෙම අපි පෙරදින විශ්වවිද්‍යාලෙ හිතන්නේ දැන් මොකවත් අවුලක් නැහැ හොඳට යන විශ්වවිද්‍යාලයක් කියලා. නමුත් ආචාර්ය මහාචාර්ය රහිගයි. සමහර පීඨවල තියෙනවා සමහර පීඨවල මහාචාර්යු නැහැ. ප්‍රායෝගික පරීක්ෂණ කරන්න අවශ්‍ය පහසුකම් විශේෂයෙන් කෘෂි විද්‍යා පීඨේ, වෛද්‍ය පීඨේ, සමසෞඛ්‍ය විද්‍යා පීඨේ, විද්‍යා පීඨේ, දන්ත වෛද්‍ය පීඨේ මේ වගේ ප්‍රායෝගික පරීක්ෂණ කරන්න ඉඩ පහසුකම් මදි. වෛද්‍ය පීඨේටත් සායනික පුහුණු කටයුතු කරන්න පේරාදෙණිය රෝහල, මහනුවර රෝහල අවුරුදු ගානකින් සංවර්ධනය වෙලා නැහැ. නේවාසිකාගාර දෙන්නේ මේ දෙවන්ත, ඒ කියන්නේ විශ්වවිද්‍යාලය ගමක් එක්ක හදපු ගම සංවර්ධනය කරන්න, ඒ ගමත් එක්ක බද්ධ කරලා හදපු දැන් සයිබෝජෙනික්ස් වගේ කෙනෙක්ගේ විශාල ලොකු සංකල්පයක් එක්ක හදපු විශ්වවිද්‍යාලේ නේවාසිකාගාර හම්බෙන්නේ නැහැ සිරු ශිෂ්‍යයන්. ඉතින් හිතන්න දැන් අපිට ඉගෙන ගන්න එක ගැන විතරක් හිතන්න කියලා කියන අයට අපි අහන්නේ මේ ප්‍රශ්නේ පේන්නේ නැත්තේ කැලණි විශ්වවිද්‍යාලේ. ඒත් බරපතල විදිහේ නේවාසිකාගාර ප්‍රශ්නයක් තියෙනවා. විශේෂ සමගාමී ක්‍රියාකාරකම් වලට මුදල් අය කරනවා. කැලණි විශ්වවිද්‍යාලයේ එක සහෝදරෙක් මීට මාස කිහිපයකට පෙර මරණයටපත් වුණා. ඔහුගේ දෙපාර්තමේන්තුවක වැඩකට සල්ලි හොයන්න ඇඹරැල්ල කඩන්න ගිහලා කරන්ට් එක වැදිලා. දෙක හදිසියෙන් තුරක් තමයි ඒක. නිශ්චිතයි අපි ඒක ගැන තර්කයක් නේ හදිස්සියෙන් තුරක්. නමුත් ඇයි ඔහු ඇඹරැල්ල ගහට නැග්ගේ නිශ්චිත කාරණේ තමයි නිකන් ඇඹරැල්ල කඩන කන්නේ නෙවෙයි. ඇඹරැල්ල කඩලා විකුණලා සල්ලි හොයන්නේ ඔහුගේ අදාළ කණ්ඩායමට. ඒ නිසා ඔහු කරන්ට් එක වැදිලා නැත් මේ මරණයටපත් වුණා. ඊට පස්සේ රුහුණු විශ්වවිද්‍යාලය ගත්තොත් එහෙම සමසෞඛ්‍ය විද්‍යා පීඨේ පීඨයක් ලෙස මේ ගැසට් කරා පීඨ සංකීර්ණේ නැහැ තාම. ඒකට මුදල් ප්‍රතිපාදන වෙන් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකෙත් තියෙන විභාග ප්‍රතිපල ප්‍රමාද වෙලා දැන් ඔය අපිට ලොකුවටම චෝදනා එල්ලෙන ප්‍රශ්නේ තමයි ජනාධිපතිවරයාට දැන් තරහ ගිල්ල ඉන්නේ මේ දවස්වල ජනාධිපතිවරයාට එහාට රුහුණට යන්න දුන්නේ. ඉන්දියාවේ අගමැති මේ නරේන්ද්‍ර මෝදි කතා කරන උත්සවයක් තිබුණා. ඒකදී තමයි මේ ලංකාවේ විශ්වවිද්‍යාලයක ඉදි කරලා තියෙන හොඳම ශ්‍රවණාගාරය විවෘත කරන්න යන්න හිටියා යන්න බැරි වුණා කියලා ලොකු අඳෝනාවක් කිව්වා. අපි ඒක නවත්තපු හේතුව තමයි දැන් අපි අහන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ විභාග ප්‍රතිපල ප්‍රමාද වෙනවා. පාඨමාලා යාවත් කාලීන කරලා නැහැ. නේවාසිකාගාරවල ප්‍රශ්නයක් තියෙනවා. දේශන ශාලාවල ප්‍රශ්නයක් තියෙනවා. ශිෂ්‍යන්ට ආචාර්ය මහාචාර්යෝනේ ඉගෙන ගන්න. දැන් මේ විශ්වවිද්‍යාලයේ දියුණු කරන එක ගැන අබමල් රේණුවක් හිතන්නේ නැති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගෙන්නලා මල් මාල දාන්න ඕනද අපි? නැත්තම් පැත්ත පළාත එන්නේ නැද්ද එලවන්න දෝන අපි? මෙන්න මේ ප්‍රශ්නේ තමයි අපි ඇහුවේ. අපි ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයට ගිහිල්ලා බාර දුන්න ලියුම තමයි මේ තියෙන්නේ. මේ ලියුම අපි කොහෙවත් කියලා නැහැ. මේක වටලන්න එනවා. ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලේ වටලලා මේ වාඩි වෙනවා. ඉන්දියාවට ආයේ මේ පැත්ත බලලා දෙන්න දෙන්නේ මේ කතන්දර මොකවත් අපි කියලා නැහැ ජනාධිපතිවරයා කිව්වේ එහෙමනේ එයා කිව්වනේ ඉන්දියාවේ මේ මේ අගමැතිවරයාට පවා කතා කරලා මේක කිව්වා කියලා අපි කියන්නේ හොඳයි කියපේක අපි ඔබතුමා කියන කලින් ඇත්ත කතාව කිව්වා ඒ ශ්‍රවණාගාරයේ හැදුවේ ඉන්දියාවේ අරමුදල්නේ ඉන්දියාව මොනවා හරි මට්ටමනේ ඉන්දියාවේ ඒක ඇතුළේ ඉන්දියාවේ යම් දේශපාලන බල ව්‍යාපෘතියක් ඇති නිශ්චිතවම නමුත් දැන් මේක විවෘත කරන්න එන්නේ ජනාධිපතිවරයා එන්නේ මොකටද එතකොට ඉන්දියා මහ කොමසාරිස් එන එක අපිට මොකක් කරේ තර්කයක් කියන්න පුළුවන් ඒක ඔවුන්ගේ අරමුදල් ඇතුළේ හැදුවා කියලා.
නමුත් ජනාධිපතිවරයා ඇවිල්ලා මේක විවෘත කරන්න යන්නේ විශ්වවිද්‍යාලවලට දේවල් අපි දෙනවා මෙන්න විශ්වවිද්‍යාලවලට ප්‍රතිපාදන දෙනවා ලංකාවේ හොඳම ශ්‍රමණාගාරය රුහුණු විශ්වවිද්‍යාලයට දුන්නා කියන රුහුණු විශ්වවිද්‍යාලය අවුරුදු ආරම්භ කරපු වෙලාවෙ ඉඳලා මේ දක්වා රුහුණු විශ්වවිද්‍යාලයට එවැනි ශ්‍රමණාගාරයක් දෙන්නේ මේ හිටපු එකපාලකෙක්ටවත් බැරිුණා දැන් මේක විවෘත කරන්න යන එකට අපි විරුද්ධ වෙච්ච පදන මොකක් අපි අහන්නේ ඇයි ඒ කියන්නේ අග්නිදික විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සහෝදර සහෝදරියෝ දින 200 ගානක් පන්ති වර්ජිනී ඉන්නවා දැන් දවස් 55ක් වෙනවා ඩිප්ටන්ට් එකේ අට්ටාලෙට දෙවෙනි වසර කණ්ඩායම අවුරුදු එකහමාරක් විභාග ගියලු අවුරුදු එකහමාරක් සමාසික තුනක් ඔවුන්ගේ විභාග කටයුතු වල මූණ දීලා නැහැ අපි අහන්නේ දැන් එහෙම එකේ මේ එන මේ විජේදාස රාජපක්ෂව මල්මාල දාලා පිළිගන්න පුළුවන්ද අපිට වයඹ විශ්වවිද්‍යාලේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලේ ඔබ කියපු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලේ අවුරුදු ගානක් දැන් ඒ විශ්වවිද්‍යාලයට දාලා අධ්‍යාපන අවස්ථා පුළුල් කරලා නැහැ ශිෂ්‍ය බදවා ගන්න එක කප්පාදු කරනවා විභාග ශාලාව ඉදිකිරීම කඩිනම් කරන්න කියලා දැන් මේ විභාග ශාලාව ඉදිකිරීම කඩිනම් කරන්න කියලාත් අපිට අරගල කරන්න කියලා පුරාවිද්‍යාව ඉගෙන ගන්න ළමයි ඉන්නේ දැන් පුරාවිද්‍යා කෞතුකාගාරයක් ඉදිකරන්න කියලා අරගල කරන්න කියලා අපි අහන්නේ දැන් මෙච්චර ප්‍රශ්න දීදී මහපොළ ශිෂ්‍යාධාරය ගත්තොත් එහෙනම් මහපොළ ශිෂ්‍යාධාරයේ වැඩි කරේ 2015 දී 5000 කරා දැන් හිතන්න ජීවන වේදම කොච්චර උඩට ගිහිල්ලා තියෙනවද ඒ හා සමානව වැටුප් වැඩිවීම සිද්ධ වුණෙත් නැතුව තියෙද්දී රුපියල් 5000න් අපිට ඉන්න කියලා කියනවා ඒක වැඩි කරන්න කිව්වට පස්සේ තමයි නවකවාදී කියන කියන්නේ. ශිෂ්‍යාධාර ලබා දෙන සීමාවක් තියෙනවා. ඒ කියන්නේ සලකා බලන නිර්දේශයක් තියෙනවා. ඒ තමයි වර්ෂයක ආදායම ලක්ෂ 3 වෙනවා. අවුරුදු ගානකට කලින් දාපු නිර්දේශයක්. ඉතින් ඒක යාවත් කාලීන කරලා වැඩි ප්‍රමාණයකට ශිෂ්‍යාධාර දෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන පළවෙනි මාසෙ ඉඳලා මහපොළ හම්බෙන්නේ නැහැ. මාස 8ක් පහුගිය අවසානයේ ඇතුළු වෙච්ච කණ්ඩායමට මාස 8ක් ප්‍රමාද වුණා මහපොළ හම්බෙන්නේ. ඒතරේ සල්ලි මොනවද කරන්නේ? ඒවා තියාගෙන මොකද කරන්නේ? මහපොළ ඊට පස්සේ මහපොළ ඉතාම අත්නොමති විදිහට කපනවා මෙන්න ඇත්ත කතාව මම පෙන්නන මේ පහුගිය දවසක මේ පුවත්පතක තිබුණු ප්‍රධාන සිරස්තලයේ මේ තියෙන්නේ සරසවි විනය කැඩුවොත් මහපොළ නැහැ දැන් මේ සරසවි විනය කැඩුවොත් කියලා කියන්නේ විජේදාස රාජපක්ෂ ඇමතිවරයා නවකවාදය ගැන කියනවා ඊට පස්සේ කවුද ජනාධිපතිවරයා නවකවාදය ගැන කියද්දී සිළුමිණ පත්‍රයේ මුල් පිටුවේ ලියනවා සරසවි විනය කැඩුවොත් මහපොළ නැහැ මේක කියන්නේ නවකවාද සිද්ධීන් වලට සම්බන්ධ වෙනකොට කිසි ලෙසකින්වත් දෙන්නේ නැහැ කියලා මහපොළ අධ්‍යක්ෂක කියනවා අපි අහන්නේ රවි කරුණානායකගේ කම්පැනි දෙකක් කරහා මහපොළ මුදල් කොල්ල කෑවා කියලා කියපු විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගෙන් අපි අහනවා ඒකට මේ වගේ පියවර ගන්න ඇසිද මොකද විශ්වවිද්‍යාලවල ඉන්න පන්ති තහනම් එන්නේ කොහමද එන්නේ මොකටද ඒවා කවුරු ඉලක්ක කරලා දෙන්නේ කියලා අපි කලින්ම දන්නවා අපි ඕනනම් කියන්නම් හෙට මෙන්න මේ වගේ මෙන්න මේ පන්ති තහනම් දෙන්න නියමිතයි කියලා ඒතර ඒ පන්ති තහනම් එකක්වත් සාධාරණව නෙමෙයි අපිට අරගල කරන්න සිදුනේ ඒව ඒ නිසාද ඒතර ඒ පන්ති තහනම් දීපු ගමන් දැනටත් සාමාන්‍ය පන්ති තහනමක් දුන්නත් මේ විශ්වවිද්‍යාල උපකුල විතර තරහ කිල්ල පන්ති තහනමක් දුන්නත් ඒ ශිෂ්‍යයාගේ මහපොළ අහෝසි වෙනවා මොකද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට මහපොළ බාර කරන්න දෙල එක දැනුම් දුන්න ගමන් ඒ මහපොළ කපනවා දැන් මේ එන්නේ වෙන මොකටවත් නෙවෙයි දැන් දේශනයේට 180 නැහැ කියලාත් මහපොළ කපනවා විනය විරෝධී වුණාමත් මහපොළ කපනවා එතකොට වෙන්නේ ඇත්තටම මහපොළ 180 නැති වෙන හේතුව සමහර විට ඒ ළමයා තමන්ගේ ගෙදර නඩත්තු කරන්න රස්සාවකට ගිහිල්ලා ඒ කිසිවක් නොසලකා මහපොළ කපනවා කියලා තීරණයක් අරන් තියෙනවා ඉතින් මෙන්න මේක තමයි ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇත්තටම ගත්තොත් එහෙම අද වෙද්දි තියෙන தත්ත්වය. අපි එක වෙලාවකදී මේ ඉංග්‍රීසි කතා කරන්න දෙන්නේ නැහැ කියන එකට කියන්න තියෙන්නේ ජයවර්ධන විශ්වවිද්‍යාලේ සමාජ විද්‍යා මානව ශාස්ත්‍ර පීඨයේ මීට වසර එකහමාරකට විතර කලින් මගේ මතක හැටියට. අපි ඉල්ලුව පාඩමාලා කීපයක් අපිට ඉංග්‍රීසි භාෂාව උගන්වන්න. මොකද ඒක එහෙම තමයි ඉගෙන ගන්න පුළුවන්. දැනුම හොයා ගන්න පුළුවන් ඒ භාෂාවෙන් කරුත්. අද වෙනකල් ඒක වෙනස් කරන්නේ. ආචාර්යවරු නැහැ කියලා එක කල් දාලා ඉන්නේ. ඉතින් අපි අහන්නේ අපි පාර්ථ බහින්නේ නැතුව වෙන කුමක්ද කරන්නේ මේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන මේ අරමුදුට ඔබ අර කියපු මහපොළට අදාළව කාරණා දෙකක් පැහැදිලි කරගන්න. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 3ක පෞලිය ආදායම තියෙනවා නම් තමයිද දැන් සීමාව තින් ඔය මහපොළ ලැබෙන ලක්ෂ 3කට අඩු වෙන්න ඕන වසරක ආදායම. ඒ කියන්නේ පෞලිය ආදායම රුපියල් 25000 වගේ සීමාවේ තියෙනවා කියන්නේ මහපොළ හම්බෙන්නේ නැහැ කියන එක. නෑ ඔව් රාජ්‍ය සේවයේ ඒ කියන්නේ රාජ්‍ය සේවයේ ඉන්නවා නම් කවුරු හරි හිතන්න ගුරුවරයෙක් හරි කවුරු හරි තමයි අම්මා තාත්තා ගුරුවරයෙක් ඉන්නවා නම් ඒ එක්කෙනා වුණත් ශිෂ්‍යාධාර හම්බෙන්නේ. එතකොට මේ ඊළඟට ඒක රුපියල් 5000ක් වීම. රුපියල් 5000ක් කියන්නේ අද දවසේ ඒ කියන්නේ හිතන්නවත් බැරි සොච්චම් මුදලක් ශිෂ්‍යෙකුට. දැන් මේවා ගැන මේ වැඩසටහන බලනවා නම් එකක් මම නිකන් උදාහරණයක් කියන්නේ දැන් ජයවර්ධන පුර විශ්වවිද්‍යාලෙත් ඉන්න සියලු දෙනාට නිවාසිකාගාර පහසුකම් නැහැ. පෙරදින විශ්වවිද්‍යාලෙත් එහෙම නැහැ. ඒතර මේ බෝඩිමක ගාස්තු අද වෙද්දි මේ විජේරාම හන්දියාවට විතරක් ගත්තොත් එහෙම අනිවාර්යෙන් රුපියල් 2000-2500 උඩ තියෙනවා. කන්න බොන්න නැතුව කන්න බොන්න නැතුව සාමාන්‍ය බෝඩිමක ගාන 2000-2500. එතකොට ඒකත් මේ උපරිම පහසුකම් තියෙන තැන නෙමෙයි. නිකන් වැටිලා ඉන්න විතරයි. එතකොට ඉතුරු පහසුකම් ටික ඉතුරු ටික ගන්න බැලුවා. ඉගෙන ගන්න ඒවට ගන්න යන වියදම ගත්තත් ඒක සම්පූර්ණ කරන්න බෑ. නමුත් දැන්
කෑමට යන වීදම විතරක් සලකලා බලුවොත් එහෙම විශ්වවිද්‍යාලේ තියෙන අඩුම බත් එක කාලා රුපියල් 35යි 40යි එක කාලා හිටියත් වේල්තුණුම මේ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ඇතුලේ තියෙන මේ තිත්ත යථාර්ථය ඒ තමයි. දැන් මේ ගැන මගෙත් පුද්ගලික අධ්‍යයනයක් තිබෙනවා ලහිරු. දැන් අපි බැලුවොත් එහෙම මේකෙන් කියවෙන්නේ විශ්වවිද්‍යාලවලට උපයන්න පුළුවන් තරම් උපයනවා. ඒ කියන්නේ විවිධ ක්‍රියාකාරකම් හරහා පුළුවන් නම් මේ අතර දෙන කොලේකින් හරි කීයක් හරි විශ්වවිද්‍යාලය ගන්න හදන්නේ මුදල් උපයන්න ශිෂ්‍යයන්ගේ සහ දෙමාපියන්ගේ. එහෙම ඒ මුදල් තර කරගන්න ගමන් තව තවත් ශිෂ්‍යන්ට ඉගෙන ගන්න බැරි මට්ටමක් නිර්මාණය වෙනවා. ඒකනේ ඔබ කියන්නේ. පැහැදිලි පැහැදිලි. ඒතර මේ தත්ත්වය ඔබ තේරුම් ගන්න මේ වැඩසටහන බලන අය මේක සාමාන්‍ය தත්ත්වයක් නෙවෙයි. දැන් ඔබට පේන්නේ පාරේ ලහිරුලා වගේ තව විශාල ප්‍රමාණයක් දහස් ගණක් පාරේ කැරලි ගහන ඔබට පේනවා. ඉතින් දැන් මෙතනින් එහාට ඔහු අහන ප්‍රශ්නේ තමයි එහෙමනම් මොකද්ද කරන්න කියලා. ඒ කියන්නේ දැන් මේ සියල්ල සලකා බලනකොට පේන්නේ මේ ශිෂ්‍ය හොඳයි කියලා. ඒ කියන්නේ දැන් ශිෂ්‍ය ක්‍රියාකාරකම් ප්‍රචණ්ඩ මට්ටමක නෙවෙයි තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුලේ වෙන කරන්න දෙයක් නැති නිසා මේ කැරල්ල ගහනවා කියන එක ඉතාම සාධාරණව පේනවා. ඒ ක්‍රියාකාරකම් ගැන මගෙත් අධ්‍යයනයක් තියෙන නිසා. ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ කියන්නේ ඉගෙන ගන්න ආපු එකේ ඇයි පාර බැහැලා ඉන්නේ? ඒතොර දැන් එකක් තමයි දැන් අපි ඇයි අරගල කරන්නේ? ඒ කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහි අරගලයක් නෑ. අපි පෞද්ගලික කාලේ කරේ සයිටම් අරගලේ සයිටම් අහෝසි කරන්න කියලා අරගලයක් කරා. ඒතර සමහරව ඇහුවා ඒක පිටිපස්සේ දැන් අපි පාරට බහලා ඇයි මේ කෑ ගහන්නේ? මොකටද තමන්ගේ අධ්‍යාපනය අහිමි කරගන්නේ? දැන් ඇත්තට මේ උද්ඝෝෂණ වලට ආපු සමහර සහෝදර සහෝදරියන්ට ওই දේශන වලට 180 නෑ කියලා විභාග ලියන්න බැරි වුණා. තමන්ගේ පන්ති සාරත්වාර්ථය අහිමි වුණා. නමුත් දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආවට පස්සේ අපිට ඉගෙන ගන්නත් බැරි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වියදම් කරන්න බැරි මුදලක් වියදම් කරන්න බැරි බොහෝ දෙනෙකුට තමන්ගේ අධ්‍යාපන අවස්ථාව අහිමි වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒ නිසා මේ හැම අරගලයක් පිටිපස්සෙම තියෙනවා. විශ්වවිද්‍යාලවල දැනට ඉන්න සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය සම්බන්ධෙනුත් විසඳාගත යුතු ප්‍රශ්නයක් සහිතව තමයි අපි මේ ඉන්නේ. අනිවාර්යයෙන්. සයිට මරගලේ සරන් පාටේ මූලිකව තියෙද්දී අපේ අනිත්‍යව තිබුණ අධ්‍යාපන 60% වෙන් කරන්න කියලා. අදටත් ලංකාවේ දළදේශ නිෂ්පාදනයේ 1.1% ලංකාවේ අධ්‍යාපනයට වෙන් වෙන්නේ. එතකොට ඒ තියෙන එක තමයි දැන් සබරගමු විශ්වවිද්‍යාලයේදී ක්‍රීඩා පහසුකම් සඳහා මුදල් ප්‍රතිපාදන දෙන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවට පස්සේ උපකුලපතිවරයාගේ උත්තරේ තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ වැඩිපුර බාහිර උපාධි විකුණනවා. බාහිර උපාධි දෙනවා සබරගමු එහෙම නැහැ. හිතන්න එහෙම ගියොත් එහම අර ලංකාවේ පාසල් පද්ධතියට වෙච්ච වැඩේ තියෙනවා. කියන්නේ ළඟම පාසල හොඳම පාසල කියලා මේ ආණ්ඩුවෙන් කරගෙන යනවා වැඩක්. ඒ පට්ට බොරුවක් ඒක. මේ ඔබේ දරුවාගේ පාසලයි කියලා ගියාණ්ඩුවෙන් ගැහුවා. අන්තිමට උනේ දෙමාපිය ලව්වා මේක නඩත්තු කරවන්න තීරණය කරා. නමුත් නඩත්තු කරන්න බැරි පාසල් වැහිලා යන එක අරෙන්න වෙන කිසි දෙයක් උනේ නැහැ. ලංකා විශ්වවිද්‍යාල පද්ධතියටත් වෙන්න නියමිත එකේ නැගෙනහිර අග්නිදිග විශ්වවිද්‍යාල වැහෙන්න ඕන අර මඩකලපුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලයට යන පාරෙම හදනවා බැටික්ලෝ කැම්පස් කියලා එකක්. ඒක ඒගේ සභාපතිවරයා වින්නේ හිස්බුල්ලා ඇමතිවරයා. ඔහු රාජ්‍ය ඇමතිවරයෙක්. අපි දන්නේ නැහැ රාජ්‍ය අමාත්‍යවරයෙකුට පෞද්ගලික ආයතනයක එහෙම තනතුරක් දැරීමේ හැකියාවක් තියෙනවද කියන එකම බරපතල අර්බුදයක්. නමුත් නැගෙනහිර අග්නිදිග තව තව අර්බුදයට යන්න තමයි ඔය කියන බැටික්ලෝ කැම්පස් එකට වැඩිපුර මුදල් හොයන්න වැඩිපුර පිරිසක් ඉලක්ක කරලා ඒ වැඩේ කරන්න නිශ්චිතවම පුළුවන් වෙන්නේ. ඒ නිසා අදටත් නැගෙනහිර අග්නිදිග විශ්වවිද්‍යාල කියන්නේ බරපතල විදිය බොන්න වතුර ටිකවත් හරියට නැති විශ්වවිද්‍යාල බවට පත් කරලා තියෙනවා. මේ මෑත ගිය සතියේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහා සංගමයේ සභාපති සහෝදරයාට හිටපු සභාපති සහෝදරයාට වසර දෙක පන්ති ගන්නම වෙනවා. හේතුව තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ රැස්වීමක් ගත්ත එක. ශිෂ්‍ය පොදු කාමරයේදී පෙර අවසරයකින් තොරව රැස්වීමක් ගැනීම තමයි ඔවුන් දෙදෙනාගේ පන්ති තහනමට මූලික හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ. ඒතර විශ්වවිද්‍යාලය තුල සංවිධානය වෙන්න තියෙන එක ප්‍රශ්න කතා කරන්න තියෙන අයිතිය ශිෂ්‍යන්ට වින් වෙච්ච කාමරෙත් අපි කාගෙන්ද අවසර ගන්න ඕනේ? ශිෂ්‍යන්ට වින් වෙච්ච කාමරේ. අපි අහන ප්‍රශ්නේ තමයි කැබිනට් මණ්ඩලයේ රැස් වෙන්න අපේ අවසර ගන්න ඕනේ? ඔය පාර්ලිමේන්තු රැස්සලා පිස්සු කෙලින් එකට අපෙන් අවසර අරන් තියෙන්නේ. ඒගොල්ලෝ හිතනවා මේ අපි අවසර දීලා තියෙන කියලා. මාධ්‍ය වලින් හදලා ඔළු හදලා කතර ගහන්න තැනටම වැඩේ හදලා යවලා ඉවරලා ඒගොල්ලෝ පිස්සු කෙලින් එකට මේ ඒගොල්ලන්ට පිස්සු කෙලින්න එනගන්න අවසර දීලා තිනවා කියලා හිතනවා. දැන් අපි ඒක බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට විශ්වවිද්‍යාලය ඇතුලේ දේශපාලන කාර්යයන් නිරත වෙද්දී ඒකට පහර ගහන ඒක වාරණය කරන ඒක තහනම් කරන තත්ත්වයක් තමයි අද විශ්වවිද්‍යාලයේ. තාමත් නැගෙනහිර අග්‍රදිග විශ්වවිද්‍යාල දෙකේ පොලිස් මුරපොළවල් තියෙනවා. අපි රැස්වීම ගත්ත ජූනි 3 වෙනිදා පොලිසිය ඇවිල්ලා තමයි අපිට කිව්වේ රැස්වීම නතර කරන්න. ඔනෝග තමයි ඇත්ත තත්ති. දැන් බර මේ බැටිකලෝ කැම්පස් එක ගැනත් කියපු නිසා මේක මේ ආගම් අර්ථයෙන් ගන්න එපා. දැන් ඔබ කිව්වනේ අර පාඨමාලාවල් කප්පාදු කරලා අර කුලී ශ්‍රමිකේ හදන වැඩක් නෙමෙයි යන්නේ. ඒ කියන්නේ වෙළඳ නියෝජිතයන් වගේ කට්ටියක් හදන එකක් ඔය යන්නේ. එතකොට ඒ ඇස්සේ දැන් මේ බැටිකලෝ කැම්පස් එකේ ඒ කියන්නේ මේ ශරියා නීතිය පිළිබඳ උපාධිකුත් තියෙනවා. දැන් එදා
360 වැඩසටහනට විජේදාස රාජපක්ෂ ආවා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා දෙරණ. ඔහුගේ මේ ගැන ඇහුවා. ඔහු ඒ ගැන හරියට දැනගෙන හිටියේ නැහැ. දැන් ප්‍රශ්න තියෙන්නේ ලහිරු මේක මේ ආගම්මර්ථය එන්නේ මේ කියන්නේ දැන් මේ සියල්ල මැද තවත් හුඟක් දේවල් වෙනවා. ඒ කියන්නේ විවිධ දේවල් සිද්ධ වෙනවා. මෙන්න මේ 17 ගැන දැන් මේ 17 ඒකට හිතන්නේ ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ සිද්ධ වෙන දේවල්වත් දන්නේ නැතුව. දැන් මේවා නියාමනය වෙනවා කියලා අපිට කියන්නේ. දැන් මේ තියෙන ආයතන මේ පෞද්ගලික ආයතන 17 නියාමනය වෙනවා කියලා තමයි අපිට කියන්නේ. ඒතර අපි අහන්නේ දැන් ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමක් තියදී උසස් අධ්‍යාපන අමාත්‍යංශයක් තියදී ඇමතිවරයෙක් ඉද්දි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියලා එකක් තියෙද්දි ඔකට මාසිරතරයක් ඇවිල්ලා උපකුලපතිලා රැස් වෙද්දි මේ විශ්වවිද්‍යාල පද්ධතියේ වෙන දේවල් ගැන මේ විජේදාස රාජපක්ෂ ඇමතිවරයා දන්නේ නැහැ කියනවා එක එක විකාර කියනවා මම දන්නේ නැතුනේ නැත්ත කතාව තියෙන්නේ අපි අහන්නේ ඒතර මේවා මේ තියෙනවා නියාමනය වෙන්නේ කොහෙන්ද මේවා නියාමනය වෙන්නේ දැන් තියෙන ව්‍යුහය මොකද්ද අපි කියන්නේ නියාමනයක් යටතේ වුවත් අධ්‍යාපනයේ විකුණන එක බරපතල ප්‍රශ්නයක් අපි ඒක නිශ්චිතව ඉන්නවා මොන ව්‍යුහය ඇදුවා දැන් ආණ්ඩුව හදන්නේ මේකට මේකට මේ අලුත් ව්‍යුහයක් හදන්න. ඒ කියන්නේ දැනට ඔහු විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ඔය රූපවාහිනී වැඩසටහනට ඇවිල්ලා කිව්වා මේ ප්‍රශ්නේ තියෙන්නේ මේවා නියාමනය කරන්න ව්‍යුහයක් නැති එක කියලා. අපි අහන්නේ දැන් නියාමනය කරන ව්‍යුහ ලංකාවේ වුණ තරම් තියෙනවනේ. ලංකාවේ ප්‍රවාහන ශේෂ්ඨ නියාමනය කරන ආයතනයක් නැද්ද? නමුත් පෞද්ගලික බස් රථවල අපිට වවුලු වගේ එලිලා යන්න කුණුහරුප අහන්න වැඩිපුර මුදල් ගෙවන්න සිද්ධ වෙලා නැද්ද අපිට? මේ මෑතම හොඳ උදාහරණයක් තමයි අපි රජරට යන්නේ ඇද්දි පොසොන් දවසට කලින් දවසේ රජරට විශ්වවිද්‍යාලයට යන්නේ ඇද්දි කොළඹින් බස් එකක් නේද. ඒ බස් එකේ අවසානයේදී බස් එක සම්පූර්ණ පිරුණාට පස්සේ බස් එකේ අයිතිකාරයා කියාගන්න එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා ටිකට් එක 450යි කොහෙන් බැස්සත් යන අය ඉන්නවා නම් ඉන්න නැත්නම් අනිත් අය බැහැලේ. කිසි කෙනෙක් හිටියේ නෑ. අන්තිමට මිනිස්සු ඒ බස් එකෙන් බැහැලා බස් එකට ගහන්න ගියා. කිසිම කෙනෙක් මිනිස්සුන්ගේ පැත්ත අරගෙන කතා කරන්නේ නෑ. පොලිසිය බස් එක බේරලා යවුවා. මිනිස්සුන්ගේ මගියාගේ පැත්ත ගන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. අන්තිමට ඊළඟට ආපු බස් එකත් ඒ වැඩේම කරලා රුපියල් 450 ටිකට් එකට දඹුල්ලේ බහපු කෙනාට රුපියල් 450 ටිකට් එකට තමයි බස් එක ගියේ. දැන් මේ ප්‍රවාහන ශේෂ්ත්‍රය හොඳ දියුණුවයි කියන අය. මේ වෙළඳපොළ අපිට පිළිගන්න කියන ඒවා. මේ වෙළඳපොළේ වෙන දේවල් මේක. ආහාර ගත්තට පස්සේ දැන් ගොඩක් අය ගෙන ආපු තර්කේ තමයි අධ්‍යාපනයේ සෞඛ්‍ය විකුණන්න බෑ. නමුත් දැන් මේ ආහාර වගේවා රස කෘෂිකර්ම ශේෂ්ත්‍රය විකුණන එක ඒක ලොකු ප්‍රශ්නයක් නෑ කියලා. අපි අහන්නේ දැන් මේ අර හොඳට රසට හදලා තියෙන කෑම එකේ අපි කන්නේ මොනවද? CIC ගෙනාපු වහ ටික ලංකෙම් එකෙන් මේ හැමතැනින්ම ගෙනාපු මොන්සැන්ටෝ මේවා ගෙනාපු වහ ටික තමයි කන්නේ. ලංකාවේ 50,000ක් මැරිලා තියෙනවා වකුගඩු රෝගෙින්ද. ලංකාවේ මිනිස්සු 50,000ක් මැරිලා. ඉතින් අපි අහන්නේ මිනි මැරුන් නෙවෙයිද මේවා? ඉතින් මෙහෙම එකක තමයි අපිට මේ කටවහගෙන ඉන්න කියන උද්දේශය. ග්ලයිෆොසෙට් දැන් සමාජගත වෙලා පොළොවකට වෙමින් තිබෙනවා. හනමයින් කරලා. ඒතකොට එවැනි එකක තමයි අපිට ප්‍රචණ්ඩ වෙන්න ඉපා දැන්. නවක වදේ ගැන කතා කරන අය අපි නවක වදේට විරුද්ධයි. අපි කියනවා අපි ඒක නවත්තනවා. ඒ නවත්තන වගකීමත් අපිට තියෙනවා. ඒක නායකත්වයත් අපි ගන්නවා. නමුත් අපි අහන්නේ දැන් මේ මිනිස්සු 50,000ක් ඝාතනය කරපු මේ ඝාතකයෝ ගැන කතා කරනවා. සහ ඝාතනේ වෙමින් තියෙනවා ලයිව්. වෙමින් තියෙනවා ඒක. උතුරු මැද වයඹ පළාත්වල ගත්තට පස්සේ මිනිස්සු සමහර පවුල්වල ගම්වල පවුල් නැහැ. ඒ පවුල් පිටින් මැරිලා. දැන් අපි වරද කෘෂිකර්මාන්තයේදීම ගොවිතැන තමයි වරද. ගොවිතැන තමයි වරද ඇත්තටම. ඒක කෙලින්ම පටවලා තියෙන්නේ ගොවි අහන්නේ අපෙන් ඇයි ගහන්නේ මේවා. CIC එකෙන් ගෙරලා දෙන බඩේ රූට් එක හදන්න පුළුවන්ද CIC එක රුසියා සැන්ටික නැතුව? එහෙම බෑ. ඒක හැදෙන්නේ නැහැ. ඉතින් ඒ තැනට ඒ ප්‍රචණ්ඩත්වය ඒ වදය ඒ හූරගෙන කෑම දකින්න නැති ගොඩාක් අය තමයි අද වෙද්දි විශ්වවිද්‍යාලවල මේ අමුතු එකක් තියෙනවා. විශ්වවිද්‍යාලවල මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මෙහෙම උලුප්පල දක්වන්නේ. දැන් ඕකට මම එක උදාහරණයක් කියන්න. මම හිතන්නේ මේ පුවත්පත් පෙන්වන්නට ගැටුම් නැහැ. අනිවාර්යෙන් පෙන්වන්න. කිසිම කොන්ෆ්ලික්ට් එකක් නැත. දිවයින කතුවැකේ දවස් දෙකක් කතුවැකේ මේ 6 වෙනිදා බ්‍රහස්පතින්ද 7 වෙනිදා සිකුරාදායි. මේකට අනුව අර සබරගමු විශ්වවිද්‍යාලයේ නවකත් සිද්ධියක් සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ කතා බහට ලක් වෙනවා. ඒ සිද්ධිය 2015 වෙච්ච සිද්ධියක්. ඒක බොහොම අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඒක නවකවද සිදුවීමක් නෙවෙයි. ඒක පිටිපස්සේ ගොඩාක් කතන්දර තියෙනවා. අපි ඒ කතන්දර සමහරව අපි නොකිය ඉන්නේ සහෝදරියේ ඒ සහෝදරියගේ පවුලේ ඥාතීන් මේ සිරදනා සම්බන්ධයෙන් අපිට යම් වගකීමක් තියෙනවා. ඔව් ඇය මරණයටපත් වෙලා වුණත් ඇයගේ ජීවිතය සම්බන්ධයෙන් යම් යම් දේවල් අපි කිව යුතු නැහැ. ඒ දේවල් අපි නොකිය සිටිය යුතුයි. ඒ නිසා එකක් නමුත් මේකෙදි දැන් මේ නම් දෙකක් සඳහන් වෙලා ඒ සහෝදරියෝ දෙන්න වැඩිකාරයෝ කරලා තිනවනේ. දැන් මේ දිවයින කතුවරයා තමයි මේකේ තීරණය අරන් තියෙන්නේ. ඔහු විනිසුරු බවට පත් වෙලා ඔහු කියනවා මේ මේක සමහර විට උසාවියෙන් මේක වැඩිකාරයෝ නොවෙන්න පුළුවන් මේගොල්ලෝ. නමුත් මේගොල්ලෝ මැරුණාට පස්සේ මිනිවලට හරි හෙන ගහන්න ඕන කියලා මේක ලියලා තියෙනවා. මේ ලංකාවේ ජාතික පුවත්පත් එකේ කතුවකි. අපි කියනවා මේ කතුවකි දෙකම කියවන 2018 සැප්තැම්බර් මාසේ 6 වෙනිදායි 7 වෙනිදායි කතුවකි දෙක මේකේ මේ වෙද්දි ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඒ සහෝදරියන් දෙදෙනා කිසි ලෙසකින්වත් වැරදිකාරයෝ කරපු කිසිම තැනක් නැහැ. මේ සංස්කෘතික ඇමතිවරයා සදාචාරය ගැන කතා කරන විජේදාස රාජපක්ෂ ඇමතිවරයා පොලිස්පතිට යවපු ලියුමකින් මේ සහෝදරියන් දෙදෙනාගේ gedara ලිපිනයන් සම්පූර්ණ නම් ප්‍රසිද්ධ කරා.
අපි අහනවා ඒක නෙවෙයිද ප්‍රචණ්ඩත්වය වදය කියලා කියන්නේ ඒක නෙවෙයිද සාහසිකත්වය කියලා කියන්නේ ඒක නෙවෙයිද හිංසනය කියලා කියන්නේ ඒක නෙවෙයි මේ කතුවරයට අනුව ඒක මාර වැඩක් ඒ කියන්නේ ඒක පට්ට වැඩක් මේ කතුවරයට අනුව දිවින පත්‍රේ කතුව ඇකි ඒතොර එකක් අපි හිතනවා මේවා මෙහෙම කරන එක කැලෑ පත්‍ර දැන් මෙන්න මේකේ ඇත්ත අරමුණත් අන්තිමට කියනවා මෙයා එතමයි ඒ අන්තිමට මේ කතුවරයා කියන්නේ එනිසා නවක වදකාරී ශිෂ්‍යයන්ගේ හතරහන්දි කඩා හෝ ඔවුන් මර්ධනය කිරීම පිණිස සියලු විශ්වවිද්‍යාල තුලට යුද හමුදාව කැඳිය යුතු බවට අපි යෝජනා කරමු. විශ්වවිද්‍යාල ව්‍යුහයෙන් නවක වදේ ඉවත් කරනු පිණිස වෙනත් කිසිදු මානුෂික විකල්පයක් නැත. දැන් ප්‍රශ්න තියෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගත් සම්බන්ධ වෙලා. මේ සම්බන්ධයෙන් කතා කරන ප්‍රගතිශීලීන් බොහෝ දෙනෙක් එකතු කරගෙන විශ්වවිද්‍යාල ඇතුලේ මේක වෙනස් කරන්න අපි ලොකු මානුෂීය මැදිහත් වීමක් කරමින් ඉන්නවා. ඒකට තමයි මේ විජේදාසලා ආරක්ෂා කරන්න හිතන මේ කතුව ඇකි ලියන කතුවරු ලියන්නේ විශ්වවිද්‍යාලවලට යුද හමුදාව කැඳවන්න ඕන කියලා. 84 විශ්වවිද්‍යාලවලට පොලිසි ගෙනල්ලා පොලිස් මේ මුරපොළවල් පිහිටුවලා වෙච්ච දේවල් මේ සමාජය දන්නවා. පద్මසිරි අබේසේකර සහෝදරයාට ඝාතනය වෙනුණා පොලිස් වෙඩිපහරින්, රෝහණ රත්නායක සහෝදරයාට මැරෙන්න සිද්ධ වුණා පොලිස් වෙඩිපහරින්. මේ තමයි සිද්ධ වෙච්ච දේ. දැන් මේ යෝජනා කරන්නේ එහෙම හරි මේක නවත්තන්න කියලා. එතකොට ඔන්න ඔය මේ එන්නේ වෙන මොකටවත් නෙවෙයි ඉස්සරහට වෙන්න නියමිත එක තමයි මේකම පදනම් කරගෙන ඒ කියන්නේ ශිෂ්‍යාපාරේ මර්ධනය කරන එක සාධාරණීකරණය කරන්න ඉපේ. පහුගිය කාලේ අපි නම් කියනවා අදටත් මිනිස්සු ශිෂ්‍යාපාරය පිළිබඳ විශ්වාස කරනවා. අද උදේ හෝමාගම ජනාධිපති සුරකීමේ ව්‍යාපාරයේ උද්ඝෝෂණයක් තිබුණා හෝමාගම ඉඩම් අක්කර 4000ක් අර පාටලි චම්පි කරනව කැමැතිවරයා මේ දේශප්‍රේමී ගැන කතා කරපු රට ගැන කතා කරන පාටලි චම්පි කරනව කැමැතිවරයාගේ මේ මහානගර සංවර්ධන හා බස්නාහිර හේසක් මෙගාපොලිස් සමත්‍යංශයෙන් පැහැර ගන්න උදුර ගන්න. ඒකට විරුද්ධ උද්ඝෝෂණයක් තිබුණා. එතකොට අපි ඒ උද්ඝෝෂණ වලට ගියානවා. ඒතකොට මිනිස්සුන්ට ශිෂ්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් එවැනි විශ්වාසයක් සටහන් වෙලා තියෙනවා. ඒ විශ්වාසයේ බින්දේ නැත්තම් එහෙම මේ අධ්‍යාපන ආයතන 17ක උපාධි පාඨමාලා වලට දීලා තියෙන අනුමැතිය තව සිය ගාණක් ඒවට දෙන්න ආණ්ඩුවට බැරි වෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බිලක් දෙන්නේ නිකන් නෙවෙයි. දැන් රෝහල් වල බිලක් දෙන්නේ නිකන් නෙවෙයි. ඊළඟට ඒකෙන් 105ක් අය කරගයි 110ක් අය කරගයි ඊට 150ක් අය කරගයි නැත්තම් බෙහෙත් ටික දෙන්නේ නැති විශ්වවිද්‍යාලවලට එවැනි බිලක් දෙන්නේ නැහැ උපාධි සහතිකේ අදටත් දෙන්නේ නැහැ හොස්ටල් එකේ කාමරයක එක පුටුවක් නැති වුණත් ඒ කාමරේ හිටපු 6 දෙනාට උපාධි සහතිකේ ගන්න බෑ පුටුවට ගෙවනකම් ඔක තමයි ඇත්ත තත්ත්වය එහෙනම් අපි මතු කරන්නේ මෙතන මේ කාරණා හැම එකක් පිටිපස්සේ මේ කියන්නේ මේ කතුවරු කවුරුත් ලිව්වේ නැහැ තෙල් මිල වැඩි කරන්නේ උන්ට හෙන ගහපන් කියලා කවුරුත් ලිව්වේ නැහැ තෙල් මිල වැඩි කරපු වුන් එල්ලමුද කියලා මේ රටේ ජනාධිපතිවරයා ඇහුවෙත් නැහැ විජේදාස රාජපක්ෂ ඇමතිවරයා තෙල් මිල වැඩි කරපු වුන් කවුද මිනිස්සු පීඩාවට පත් කරපු වුන් කවුද කියලා ඇඩ්‍රස් අරගෙන එළියට කියලා පොලිස්පතිරි පැමිණිලි දාලා වැඩ කරෙත් නැහැ මාධ්‍ය සාකච්ඡා අර එහා පැත්තේ තියාගෙන පීඩාවට පත් වෙච්ච ජනතාව ගෙනල්ලා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡා ගත්තෙත් නැහැ ඒ නිසා අපි හිතනවා මෙන්න මේ මිත්‍යාව ගැන ඒ කියන්නේ මේ මොහොතේ මේ සමාජයට මේ පාලකයෝ දීලා තියෙන මිත්‍යාව ගැන මේ ඇස් වහලා තියෙන කඩතුරාව ගැන අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් නැවත මේ සමාජයේ තව පාලකෙක් 2020 දී මාරුයි ජනතාව නැවත අර මේ බීලා වැටෙන ජනතාව බවටම පත් වෙයි. ඒ නිසා අපි හිතනවා මේ සරන් කරන ව්‍යාපාර විදිහට අපිට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදිහට අපිට ප්‍රගතිශීලීන් විදිහට අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා කියලා මේ සමාජයට මේ කතාව ගෙනියන්න හරියට. පාරේ සරන් කරනවා වගේම මේ කතාව ගෙනියන්න ලොකු අභියෝගයක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ලහිරු හොඳ තර්කානුකූල තැනකට සංවාදයේ ගෙනාවා ඊට සමගාමීව ඌනපුරණයක් එකතු කරන්න ඕනේ. මේ මොහොතේ නෝ ලංකාවේ රාජදේපොළ කොල්ලකාපු ගියාණ්ඩුවේ ඊටත් කලින් ආණ්ඩුවේ දැන් තියෙන ආණ්ඩුවේ මේ සියලුම අය බොහොම සැපට ඉන්නවා. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු ඉඳලා ලංකාවට කොකා පෙන්න ඉන්නවා. එතකොට එක පැත්තක උද්‍යංග වීරතුංග ඕන්නම් ගේන්නම් පුළුවන් නම් අර්ජුන මහේන්ද්‍රන් ඔය පැත්තෙන් ගේන්න කියලා හිටපු ජනාධිපතිවරයා සහ දැන් ආණ්ඩුවේ කතා වෙන එහෙම විසුළු සහගත මාරාන්තික තත්ත්වයක් රටපුරාම තිබෙනවා. මේ මොහොතේ හොරකම් කරන්න මේ රටේ කිසි කෙනෙකින් විරෝධයක් නැහැ. හොරකම් කරන මිනිස්සු වීරයෝ බවට පත් වෙනවා. මැති ඇමතිවරුත් හොරකම් කරන්න උන් ජව සම්පන්න දේශපාලකයෝ බවට පත් වෙන මිනිස්සුන්ට වන්දනාමාන කරනවා. මේක තමයි ඇත්ත කතාව. ලංකාවේ නිදහස් අධ්‍යාපන වෙනුවෙන් අපි කොන්දේසී රහිතව පෙනෙහිටනවා. ඒ තමයි ශ්‍රී ලාංකික ජාතිය ගොඩනගන්න පුළුවන් වඩා යහපත් සමාජයක් ගොඩනගන්න පුළුවන් පදනම. ඒක තමයි අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. ලහිරු ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව එක දිගටම ඔවුන් ඉතාම දැනන්ත මැදිහත් වීමක් කරමින් ඉන්නවා ලංකාවේ මේ තත්වයන් හොඳ පැත්තකට තල්ලු කරගන්න. මට මතකයි විහාර මහදේවි උද්‍යානයේදී ඉදිරිපත් කරපු අර එලිමහන් රංගපිටියේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාව ඉතාම හොඳයි. ඒ කියන්නේ මමත් පුද්ගලිකව කතා කරේ. ඒ ගැනත් කෙටි සටහනක් අපි තියමු. දැන් නිදහස් අධ්‍යාපනයේ වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්ද කියන එක එදා ඉතාම හොඳට ඔබ
ඔබේ කණ්ඩායමත් එක්ක සමාජගත කරුවා දැන් මේ වැඩසටහන බලන අය හිතාගෙන ඉන්න ඉඩ තියෙන සමහර ලාට මේක නිකන් ශිෂ්‍යයන්ගේ පිස්සු වැඩක් කියලා. නමුත් පාර්ලිමේන්තුවේ නැති අධ්‍යාපන අමාත්‍යාංශයේ නැති වෙනම බුද්ධිමය සංවාදයක් ඔවුන් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ගොඩනගලා තියෙනවා. එතකොට මේක මේ කනට ගහලා කකුල් අතපය කඩලා වෙන විදිහකට මේක බේරන්න බෑ. ඊට එහෙම ඉඩක් ලැබෙන එකක් නැහැ. අපිත් ඉතාමත් බරපතල විදිහට ඉතාම ශක්තිමත් විදිහට කොන්දේසි විරහිතව මේ සඳහා පෙනිහිටන ඔබ ඒ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාව ගැන කෙටි සටහනක් තියලා අපි අපේ සංවාදේ නිමා කරමු අදට. ඔව් අපි දැන් පහුගිය කාලේ සයිටම් අරගලෙත් එක්ක අපි නිර්මාණය කරපු බහුජන ව්‍යාපාරය තමයි සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය. අපි ඒ වෙලාවෙත් අපින් ගොඩාක් අය අහපු එක තමයි ඇයි මේ සයිටම් එකත් එක්ක තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒකට ඒ ඇයි ඒකට විරුද්ධ වෙන්නේ? ඒතර බොහොම පැහැදිලි මේ වෙද්දී ටියුෂන් කියන එක මාෆියාවක්. ටියුෂන් කියන එක අධ්‍යාපනයේ විකුණන ප්‍රධානම දෙයක් බවට පත් වෙනවා. ලංකාවේ සමහර පාසල්වල මේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, මේ ජීව විද්‍යාව හදාරන ඉගෙන ගන්න තියෙන පාසල්වල පරේක්ෂණාගාර පහසුකම් නැති වුණාට, විද්‍යාගාර පහසුකම් නැති වුණාට ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ටියුෂන් වල එවැනි විද්‍යාගාර පහසුකම් තියෙනවා. ඒ නිසා මේ අධ්‍යාපනයේ විකුණනවා කියන එක ලංකාවේ සමාජයේ ඉතාම බරපතල අර්බුදයක් වෙලා ඉවරයි. සහ මම එක දෙයක් කියන්න, දැන් පන්තියේ මේක මටත් වෙච්ච දෙයක්. අපසොස් පෙළ කරන කාලේ පන්තියේ ගුරුවරයාගේ ටියුෂන් පන්තියට යන්නේ නැති අයට ඒ ගුරුවරයා පන්ති උගන්වන්නේ නැහැ. ඔබ හිතන්න මම ජීව විද්‍යාංශය ඉගෙන ගත්තේ මට තාම මේ සිද්ධිය මතකයි. ජූලොජි ඉගෙනුවා ටවුන් එකේ ඒ ගුරුවරයා ඒ පන්තියට මම ගියේ නැහැ. අපිව ගණන් ගත්තේම නැහැ. ඒ ගුරුවරයා ඒ ටියුෂන් පන්තියේ එන අයට පමණක් ඉගෙනන ඔබ හිතාගන්න අද තත්ත්වය කොහොම ඇද්ද එතකොට? ඔව් ඒක තමයි. දැන් මේ ඒකේ වැඩේ තියෙන්නේ දැන් අන්නේ ඒ තරමටම. ඒ කියන්නේ ඒ තරමට මේ අර්බුදය දැන් ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක කපන්න කොහෙන් හරි මේකට මූල ආරම්භයක් ගන්න එපේ. දැන් ගොඩක් අය අපෙන් අහපු එක තමයි ඇයි ඒ කියන්නේ ටියුෂන් වලට අපි විරුද්ධ නැද්ද? ඇයි ඒ සරන් පාටි ගන්න නැත්තේ? නේ අපි හිතනවා මේ සමාජයේ අරගල නොකළ යුතුයි කියලා විශ්වාස කරපු අරගල කරන්න අරගල වලින් ජයග්‍රහණ ගන්න බෑ කියලා හිටපු පහුගිය කාලේ ලංකාවේ කිසිම ව්‍යාපාරයකට බැරි වුණා. අඩුම තරමේ තමන්ගේ ශේෂ්ත්‍රයේ වෙච්ච ගැටලුවක් වෙනුවෙන් අර්බුදයක් වෙනුවෙන් අකණ්ඩ අනවරත අරගලයක් කරන. ඒ නිසා අපිට ඒ අභියෝගය ආවා. ඒ අභියෝගයත් එක්ක තමයි අපි සයිටම් අරගලේ ආරම්භ කරේ. නිදහස් අධ්‍යාපනයේ දිනා ගැනීම අරගලේට පාර කපන එක තමයි අපේ මූලික බලාපොරොත්තු බවට පත් වුණේ. මේ අරගලේ ආරම්භ කරද්දී චාපා සහෝදරයා අපි විතරයි හිටියේ. ඒ කියන්නේ අපි ඒක කියන්නේ මේ ආඩම්බරෙන් හරි මොකක් හරි එකකින් නෙවෙයි. ඇත්ත ඒක තමයි. ඇත්ත කතාව අපි කියන්නේ. ඒ අපි විතරයි හිටියේ. ඒතර අනිත් අය එකතු කරගන්න වැඩපිළිවෙලක් අපිට තිබුණා. අපි ඒ එකතු කරා. ඒක වෙලාවක මේ වේදිකාව බොහොම පුළුල් වේදිකාවක් බවට පත් කරන්න අපිට පුළුවන් වුණා. නමුත් අපේ බලාපොරොත්තුව තිබුණේ ඒක වේදිකාවක් හදලා සයිටම් වහලා ඒක ඉවර කරන්න නෙවෙයි. ඊට පස්සෙත් අපිට වැඩක් තියෙනවා. සයිටම් දැන් සයිටම් ඉවරයි. නමුත් හිතන්න අද සයිටම් එකේ ළමයින්ට මොකද වෙලා තියෙන්නේ? ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහා උද්ඝෝෂණ කරන්න විරෝධතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒ වෙලාවේ අපි යෝජනා කරා වයඹ සබරගමුව වෛද්‍ය පීඨ දෙකට මේ ළමයි දාන්න. දැන් අපිට කුහකයි කියපු අයට මේ ඔක්කොම කතන්දර කියද්දී අපි කිව්වා වයඹට සබරගමුවට මේ ළමයි ගන්න සුදුසුකම් පරීක්ෂා කළා මේ ළමයි ගන්න කියලා. අවසානයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට මේ ළමයි ටික ගන්න කියලා ගිහිල්ලා සංදේශ බාර දීපුවා ඇත් හිටියා. අවසානයේ ළමයි ටික ඒකට ගත්තා. අද ඒ ළමයින්ට ලක්ෂ 62ක් අමතරව නිවිල්පනාන්දු මුදලාලිට දීපු සල්ලි වලට අමතරව ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා මේදී ලක්ෂ 62ක්. ආණ්ඩුවේ ව්‍යාපෘතිය තමයි ඊළඟට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා අධ්‍යාපන විකුණන එක. ඒ නිසා මේ ප්‍රතිපත්තිය නතර වෙලා නැහැ. මේ ප්‍රතිපත්තිය අහෝසි වුණේ නැහැ. ජේදාස රාජපක්ෂ ලක්ෂ්මන් කිරියල්ලව ඉවත් කරලා කබීර් හෂීම් මහත්මයාට වැඩි කාලයක් එතන වැඩ කරෙත් නැතුව තියෙද්දි මේ ආණ්ඩුවෙන් එළියට බහපු විජේදාස රාජපක්ෂව නැවතවතාව මේ පුටු ඉඳන්නේ ඔන්නේ ප්‍රතිපත්තිය හොඳට ගෙනියන්න පුළුවන් මිනිහින්ද හොඳට ගෙනිය ඒ ඒජන්තකම හොඳට කරන්න පුළුවන් මිනිහින්ද තමයි ඒ වැඩේ බාර දුන්නේ. එහෙනම් අපිට තියෙන අභියෝගය තමයි අධ්‍යාපන කියන්නේ අපි විශ්වාස කරන දැඩි සාහිත්‍යයක්. ඒකට සල්ලි තියනවද නැද්ද? ආගම මොකද්ද? ජාතිය මොකද්ද? කුලය මොකද්ද? මේ කිසි දෙයක් නොසලකා ඕන කෙනෙකුට මේ සමාජෙ ඉන්න ඕන කෙනෙකුට තමන්ගේ අධ්‍යාපන අවස්ථාව සම්පූර්ණ කරන්න අවස්ථාව තිබිය යුතුයි. අන්නේ පදනමින්දර තමයි අපි නිදහස් අධ්‍යාපනයේ උදෙසා සිසු ජන ව්‍යාපාරය නිර්මාණය කරේ. මොකද මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියත් එක්ක හැප්පෙන්න ඒ ප්‍රතිපත්තියට අභියෝග කරන්න මේ රටේ පාර්ලිමේන්තුව අසමත් කියලා සයිට මරගල ඇතුළම අපිට පෙන්වුවා. මෙරටේ අධිකරණ පද්ධතියේ ඒක කරන්න කිසි ලෙසකින්වත් සූදානම් නැහැ කියලා අපිට පෙන්වුවා. මෙරටේ විධායකය මොන කතන්දර කිව්වත් මොන කමිටු දැම්මත් ඒ අයිතියක් ලෙස පිළිගන්න සූදානම් නැහැ කියලා පෙන්ලිවර. එහෙනම් අපිට තියෙන එකම විකල්පය තමයි මෙරටේ මිනිස්සු සංවිධානය කරන එක. මිනිස්සුත් එක්ක තුල අරගල කරන එක වෘත්ති සමිති ව්‍යාපාරය වෙන්න පුළුවන්. ගුරු සංගම් වෛද්‍යවරු මේ සියලු දෙනා ඒකාබද්ධ වෙච්ච දෙවන්ත පුළුල් බහුජන ව්‍යාපාරයක් කරා තමයි අධ්‍යාපන අයිතිය අපිට දිනාගන්නේ. 47 නිදහස් අධ්‍යාපන පනත සම්මත වෙන්නේ
එවැනි ප්‍රයත්න උඩ කැන්දල සරණංකර හාමුදුරු වල්පොර රාහුල හාමුදුරු වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන් මේ සියලු දෙනා ගිහිල්ලා ගයක් ගයක් ගානේ ගමක් ගමක් ගානේ ගිහිල්ලා කිව්වා නිදහස් අධ්‍යාපනය ඕනේයි කියලා. ඒක වටිනාකම කිව්වා. ඒක පාලකයන්ගෙන් අපි ඉල්ලන්න ඕනේයි කියලා කිව්වා. අවසානයේදී ඒකට විරුද්ධ වෙච්ච ඩී.එස්. සේනනායකලට බණ්ඩාරනායකලා ඒකට විරුද්ධ වෙද්දි පොල්ගහේ ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැති වෙයි මේක ආවුත් කියලා කියද්දි ඒ ඔක්කොම අවසානයේදී ඒ සියල්ල තිබියදී රටේ ජනතාවගෙන් ආපු ඉල්ලීමට පයින් ගහන්න කාටවත් බැරි වුණා. අවසානයේ එහෙම තමයි නිදහස් අධ්‍යාපන පනත සම්මතුනේ. නිසා අපි හිතනවා මේ මොහොත කියන්නේ ලංකාවේ මිනිස්සු අරගලයට සම්බන්ධ වෙන්න ඕන මොහොතක්. ඒ නිසා අපි අධ්‍යාපනයේ අයිතියක් කියන පදනමෙන් අධ්‍යාපනයේ 100%ක් වෙන් කරන්න ඕන කියන පදනමෙන් ශාස්ත්‍රීය විෂයන් කප්පාදු කරන එකට එරෙහිව අධ්‍යාපනයේ නිදහස තියෙන්න ඕන කියන කාර්යය මූලික කරලා පෞද්ගලික විශ්වවිද්‍යාල පාසල්ලි මුදල් අය කරන ප්‍රශ්නේ මේ සියල්ල සම්බන්ධ කරගත්ත පොදුවේ ජනතාවගේ අයිතීන් දිනා ගැනීම සඳහා වෙච්ච පුළුල් අරගලයක් නිර්මාණය කිරීම අරමුණින් තමයි නිදහස් අධ්‍යාපනයේ උදෙසා සිසු ජන ව්‍යාපාරය කියන එක නිර්මාණය කරේ. ඉදිරියේදී අපි එවැනි ප්‍රශ්න තියෙන තැන්වල ප්‍රාදේශීය වෙන්න පුළුවන්, දිස්ත්‍රික් මට්ටමේ වෙන්න පුළුවන්, ජාතික මට්ටමේ වෙන්න පුළුවන්, එවැනි තියෙන සියලු ප්‍රශ්න වලට මැදිහත් වෙච්ච බරපතල විදිහේ දෙවන්ත පුළුල් බහුජන ව්‍යාපාරයක් කරහා නිදහස් අධ්‍යාපන අරගලයේ ඉදිරියට ගේන්න කටයුතු කරනවා. මතක තියාගන්න මේ වැඩේ හරිම අමාරු. මේ වැඩේ ඔබේ වැඩක් නෙවෙයි, ඔබ වැඩිහිටියෙක් නම් මේ ඔබේ වැඩක් නෙවෙයි, ඔබේ දුවදරුවන්ගේ ඔවුන්ගේ දුවදරුවන්ගේ ඉදිරි පරම්පරාවල වැඩක්, මේක රටේ වැඩක්, මාරාන්තික වැඩක්. හේතුව මේ මොහොත වෙනකොට ලංකාව ආර්ථික ඝාතකයන් වට කරගෙන ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව දිගින් දිගට මම මේ ගැන කියන පුද්ගලිකවත් හුඟක් අහනවා මොකද මේ කතාවම කියන්නේ කියලා. දැන් ඉන්න නායකයෝ හිටපු නායකයෝ ඔක්කොම පුංචි ලිලිපුට්ලා වගේ මේ ආර්ථික ඝාතකයන් ඉදිරියේ ලංකාව ණය අරගෙන ඒ ණය කොන්දේසි ක්‍රියාත්මක කරනවා. ඒ ණය හොරකම් කරලා තමන්ගේ පවුල් හදාගෙන තමන්ගේ ළමයි අර කාක්කෝ මේ කෑම හංගනවා වගේ පිටරට ගිහලා හංගලා සුවපහසුර තියලා ඉන්න පුළුවන් කියලා උන් හිතාගෙන ඉන්නවා. ලංකාවට අවුරුදු සෑහෙන ප්‍රමාණයකට විකුණලා ඉවරයි. දැන් 2018 අයවැය වාර්තාවේ තිබෙන අයවැය යෝජනාවලිය ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරපු යෝජනා කොන්දේසි 20/20 20/25 20/30 දක්වා ක්‍රියාත්මකයි. මුඛා බලයට આવත් මේ ටික හැම ක්‍රියාත්මක වෙනවා. රට විකුණනවා, රටේ රාජ්‍ය සුබ සාධන තත්ත්වයන් සියල්ල අහෝසි කරලා දානවා. ඒවයි කින් එක අපි කතා කරමින් ඉන්නවා. ඒ නිසා මේ වැඩේ ලහිරුගේවත් මගේවත් තවත් කාගේවත් කියලා හිතන්න එපා. මේක ඔබේ ප්‍රශ්නයක්, අපේ ප්‍රශ්නයක්. ඒ ගැන හිතලා හොඳට කල්පනා කරලා කරන්න පුළුවන් හැමතැනකදීම ඊට සාධනීය මැදිහත් වීමක් කරන්න කියලා ඔබට යෝජනා කරනවා. අමාරු වෙලාවක නිදහස් සංවාද වැඩවීමට ගොඩ වුණාට ඔබට ස්තුතියි. අපි නැවතත් අනිවාර්යයෙන්ම ඔබ මුණ ගැහෙනවා. හැමෝටම ජය. අතීතය, වර්තමානය, අනාගතය එකම කාලවකාශයක්, නොනවතින ගමනක්, නිදහස්.